මනෝකාය සහ මරණය අන්තරා භවය මළගිය ඥාතීන්ට පින්දීම සම්පාදක ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාධිපති හා ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය මහා කම්මට්ඨානාචාර්ය ශ්‍රී ජිනවංශ ඥානාරාම වංශාගතංශ සද්ධර්ම වාගීස්වරාචාර්ය අතිගරු පූජනීය නා වූ යනේ අරිය ධම්මාබිදාන අනුනායක මාහිම් පාණන් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මනෝ කාය ප්‍රශ්නය මනෝකාය අද සමාජයේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වූ මාතෘකාවක් කෙනෙකුගේ රූපකාය තිබියදී මනසෙන් මවාගත් සියුම් කයකින් ගමන් කළ හැකි බව බොහෝ දෙනා කියනවා අපේ රටේ විශ්ව කීර්තියට පත් වූ භික්ෂූන් වහන්සේ නමක් මනෝකායෙන් ඇවිද්ද වග පත්තරවලත් කියා තිබුණා මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අප නාහිමියන්ගෙන් විමසූ පසු මෙසේ පිළිතුරු දුන්නා. පිළිතුර බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මනෝමය කාය කියන වචනය භාවිතා වෙලා තියෙනවා. ඒ හැර මනෝ කාය කියලා පිටකත්‍රයේ කොතනකවත් නැහැ. ඒකේ වචනාර්ථය හෙව්වොත් මනමේව කායෝ මනෝ කායෝ කියලා කියන්න වෙනවා. සිතම කයක් කියන එකයි තේරුම. මනෝ කාය කියලා එකක් බුද්ධ ධර්මයේ කොතැනකවත් නැහැ. මනෝමය කාය කියන එක තියෙනවා. මනෝමය කියන්නේ සිතෙන් නිපදෙන කය. දැන් අපි ස්වර්ණමය, රජතමය, දාරුමය යනුවෙන් මය ප්‍රත්‍ය යොදාගෙන කියන්නේ එයින් නිපන් කියන එකයි. රත්තරණින් හැදූ දෙයට ස්වර්ණමය කියනවා. රිදියෙන් හැදූ දෙයට රජතමය කියනවා. දැවයෙන් හැදූ දෙය දාරුමය. ඒ වගේ සිතින් හදාගත් දෙයට කියනවා මනෝමය කියලා. එහෙම වචනයක් මුළු පිටකත්‍රයේම තියෙනවා. ඒ මනෝමය කාය කොටස් දෙකකට බෙදෙනවා. අභිඥා බල ප්‍රාප්ත උතුමන්ගේ මනෝකාය ඉර්ධිමය මනෝකාය වශයෙන්. අභිඥා බල ප්‍රාප්ත කියන්නේ මනුලොව පංච අභිඥාලාභී අය ඉන්නවා. ඒ අභිඥා පහ අතුරින් ඉර්ධිවිද ඥානයේ තියෙනවා කොටස් තුනක්. එක අදිෂ්ඨාන ඉර්ධිය, දෙක මනෝමය ඉර්ධිය, තුන විකුවර්ණ ඉර්ධිය. අදිෂ්ඨාන ඉර්ධිය කියන්නේ ඉන්න තැනින් වෙනස් නොවී වෙස් බලා ගන්න නැතිව, නොපෙනී යන්න නැතිව, කෙසඟක්වත් සෙලවෙන්නේ නැතිව අදිෂ්ඨාන බලයෙන් යම් යම් දේ කරනවා. මහ පොළව ජලාශය කරනවා, ජලාශය මහ පොළව කරනවා. අදිෂ්ඨාන බලයෙන් එබඳු ඉර්ධි පෑම අදිෂ්ඨාන ඉර්ධියයි. විකුවර්ණ ඉර්ධිය කියන්නේ විවිධ පෙළහැර පෑම. නොපෙනී යනවා, පෙනිපෙනී යනවා, පොළවේ කිමිදෙනවා, අහසේ යනවා, එවැනි ඉර්ධි පෑම විකුවර්ණ ඉර්ධියයි. මනෝමය ඉර්ධිය කියන්නේ තමා හා සමාන ආත්ම භාව මවා පෑම. කෙස් ගහක්වත් වෙනස් නැතිව තමා හා සමාන ආත්ම භාව මවා පෑම. ඒ මවාපාන ආත්මයට සිතක් නැහැ. චිත්තජ රූප නැහැ. ඒක මවාපෑමක්. පින්වතුන් අහලා ඇති නේද අපේ බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහැර පෑව බව. යමාමහ පෙළහැර පාන විට නිර්මිත බුදුරුවක් මවා ගන්නවා. නිර්මිත බුදුරුව ලවා ප්‍රශ්න කරනවා. තමන් වහන්සේ ප්‍රශ්න කරනවා. නිර්මිත බුදුරුව ලවා උත්තර දෙනවා. ඒ උත්තරය ලැබෙන්නේ ප්‍රශ්න කරන්නේ
अपे बुदुराजानन वहांसे हितन देयाई चुल्लपंतक स्वामीन वहांसे हार मासयक गातावक पाडम करगन्न बेरुव हिटिया नमुत बुदुराजानन वहांसे गे उपदेशे अनुव रहत उना रहत वेन विट उन्वहांसे गे ससर प्रार्थनावक तिबुना मनोमय इर्दिवंतयन अतर अग्रवन्नट ए वन विट सिटिये जीवक अंबवने एदा जीवक वेद महतागे निवसे दानय बुदुराजानन महांसे यतुलु संग रत्नय दानयट वेडला पैन पिलिगानन विट बुदुराजानन महांसे वदाला तव एक नमक इन्नवा विहारे एक्क एन्न कियला पनिविडकरु गिहिं बलन विट मुलु आश्रमयेम दहस गणन भिक्षून इन्नवा पासे दुवगेन ऐविल्ला कियनवा एक्केनेक नेमे दहस गणनक इन्नवा कियला एतनदी वदाला चुल्लपंतक नम एक्क एन्न कियला देवन वर यानकोट मम चुल्लपंतक कियमिन दहसक देनाम कीवा पनिविडकरु आयमत बुदुराजानन महंसे लंगट आवा एविट बुदुराजानन महंसे नैवत वदाला विहारेट गोस सिवुरु कोनिन अल्ला स्वामीन महंसेट वडिन्न कीवा कियला एक्क एन्न किया मुकदमे चुल्लपंतक स्वामीन महंसेगे अर्हत्वे प्रकट वेन्न चुल्लपंत दहसक मवा पैवा मेसे तमाहा समानव आत्म भाव मवा पैमट कियनवा मनोमय इर्दिय कियला अपे बुदु ससुने सेनसुन पनवन भिक्षुन अतर अग्रदब्ब मल्लपुत्त स्वामीन महंसे रात्रियक हरि आगंतुक भिक्षुन महंसेला ऐविल्ला अपिट इसिगिली पर्वते हरि आसन ओने अपिट वेहार पर्वते आसन ओने की वहम अवश्यनं दब्ब मल्लपुत्र हिमुरु दह देनेक मवा गन्नवा मवागेन उन्वहांसेला ए तन्वलट एक्के अनुवा ए वागे तमाहा समान आत्म भाव मवा पैमे अभिज्ञा बलेट कियनुवा मनोमय इर्दिय कियला ए भावना वडा उपदवा गति युतु देयक भावना वडा अभिज्ञा बल नूपद वू पुद्गलयन्ट मे मनोमय काय मवन्नट हैकियावक नहे कर्म विपाक इर्दिय कियन्ने देवियो ब्राह्मयो दिव्य नागयो दिव्य गुरुलो असुरयो बुदुराजानन महंसे दकिन्न एनवा ए वन विट ए अत्तन्गे यदुन गणनुस शरीर वेनुवट मिनिस प्रमाणे आत्म भाव मवा गन्नवा एतन तियेन्ने अभिज्ञा बलयक नेमे पुण्य इर्दियक एम कर्म विपाकज पुण्य इर्दिय निसा तमाट कैमति कैमति आकारेट वेस्वला गन्नवा तमा इन्न तन इंदान वेन केने कियावनवा निमी तमाम एनवा एवाट कियनवा पुण्य इर्दियेन लबागत मनोमय काय किया ए हर मे शरीरेन तोरव हित पमनक कायक बाट पत्वला एविदीमक लोके कोतनकवात नहें एहिम देयक बुद्ध धर्मये तियेन्नट बहे मुकद्द हेतुव अपि मे जीवत् वेन्ने पंच वोकार भवये वोकार कियन्ने स्कंद पहट रूप वेदना संज्ञा संस्कार विज्ञान मे स्कंद पह निसा तमयि अपि जीवत् वेन्ने ए निसा मे भवयट कियनवा पंच वोकार भवय किया असंज्ञ लोके हर अरूप लोक सतर हर पंच वोकार भव विसिहायक तियनवा ए भव विसिहायहि सित पावतिन्ने वस्तु रूपयक आश्रय करगेनाई मनुलोव वस्तु रूप हायक तियनवा हृदय वस्तुव चाक्को सोत घान जिह्वा काय वशेन मेन हृदय वस्तुव चाकु सोत घान जिह्वा काय यन पहाट तिबेन्ने सिद्धायक पमनाई
අනෙක් සියලුම සිත් පහළ වෙන්නේ හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙනයි. හෘදේ වස්තු රූපය ඇසුරු නොකර පංචවෝකාර භවයේ සිතක් කවදාවත් පවතින්න බෑ. දැන් අපේ බුද්ධ වචනේ තියෙනවා දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්දනා. මේ ගාථාව අටුවාවේ තෝරනවා සිත දුර ගමන් යනවා කීවේ තමන් යෑම නෙමෙයි දුර පිහිටි අරමුණු ගැනීමයි. සිතට කෙසඟක්වත් ගමන් කරන්න බෑ. මොකද්ද කාරණය? අසුරු සෙනක් ගහන කාලයක් තුල සිත කෝටි ලක්ෂ වාරයක් ඉපදෙනවා බිඳෙනවා. ගමන් කිරීමට බැරි එක හේතුවක් උපන් තැන බිඳෙනවා. වස්තු රූපයකින් තොරව සිත පවතින්න බෑ. එවිට මේ රූපකාය මෙහෙම තියාගෙන නාමකය ඇවිදිනවා කීවොත් ඒක බුදුරජාණන් වහන්සේ නොදුටු නාමකයට පමණක් ඇවිදින්න බෑ. අරූපලෝ පමණයි නාමකය පමණක් තියෙන්නේ. ඒකට ඇවිදින්න බෑ. අරූපී බ්‍රහ්මයන්ට දිවස් නැහැ. ඊර්තිවිද නුවණ නැහැ. පෙරාත්ම බැලීමේ නුවණ නැහැ. අභිඥා පහෙන් කිසිවක් නැහැ. ඉන්න තැනින් එහා මෙහා යාමක් නැහැ. යන්න තැනකුත් නැහැ. පේන්න දේකුත් නැහැ. බනාසන්නත් බෑ. බුදුන් දකින්නත් බෑ. ඒකයි එතන ආර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ කීවේ. සෝවාන් වෙන්න බෑ කීවේ. ඒක නිසා පංචවෝකාර භවය නැමැති මේ භව 26ට අයිති කෙනෙක් කයින් වෙන් වෙලා සියුම් කයින් හෙවත් මනෝකායෙන් හැසිරීමක් නැහැ. එබැවින් මනෝකාය කියලා දෙයක් බුද්ධ ධර්මයේ කොතැනකවත් නැති බව අභීතව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එකඟව ප්‍රකාශ කරනවා. ප්‍රශ්නය. මනෝකාය මාතෘකාව අද සමාජයේ ඉතා ප්‍රසිද්ධ දෙයක්. ධර්මය ගවේෂණය කරන බොහෝ දෙනෙක් මේ මනෝකාය පිළිබඳ කතා කරනවා. බොහෝ දෙනෙකුට මේ ගැටලු සහගත දෙයක් වී තිබෙන්නේ. අපේ රටේ ලෝක ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් මනෝකායෙන් ඇවිද්ද බව පත්තරවලින් පොත්පත්ින් ප්‍රසිද්ධ කළ නිසයි මේ අදහස ආවේ. මනෝකාය කියා දෙයක් නැත්නම් අපේ රටේ බහුශ්‍රත හිමිවරු මේ ගැන මෙතරම් බෞද්ධ ජනතාවට ප්‍රකාශ කරන්නේ ඇයි? පිළිතුර. ඇත්ත වශයෙන්ම අද බොහෝ උගත් ධර්මදර විනයදර උපාධිදර ස්වාමීන් වහන්සේලා පොතපතින් දේශනා ආදී විවිධ ක්‍රම මගින් ප්‍රකාශ කරන විට ධර්මය නොදන්නා නොතේරුම් මුදවිය ඒක හරිය කියලා පිළිගන්නවා. බුද්ධ දේශනාවේ අංගුත්තර නිකායේ සූත්‍ර දේශනාවක තියෙනවා ශාසනය පිරිහෙළන්නේ ඥාත භික්ෂුව කියලා. ඥාත කියන්නේ ප්‍රසිද්ධ භික්ෂුව. ඔහු තමයි මේ බුද්ධ ශාසනය අතුරුදහන් කරන්නේ. ඇත්ත හෝ බොරුව හෝ ප්‍රසිද්ධ භික්ෂුව යමක්ද කියන්නේ ඒකනේ ජනතාව පිළිගන්නේ. බොරුව ඇත්ත වශයෙන් කියන විට අධර්මය මතුවෙනවා. ධර්මය යට යනවා. අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ ජීවිතයේත් මතු ජීවිත තුළදීත් නිවන් දකිනා තුරා බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයට පටහැනිව කිසිම වැරදි සිරිතක් අනුගමනය කරන්න නොවේවා කියලා. බොදු බහ ජනතාවද නිසි කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබී සම්මා දිට්ඨිය පහළ වේවා කියා අපි ආශිංසනය කරමු. ප්‍රශ්නය. මනෝකාය සම්බන්ධව කියන සංසාර මන්දිරය වැනි බොහෝ පොත්වල සඳහන් අයුරින් සැත්කම් කරද්දී ආසේ මනෝකායෙන් බලාගෙන සිටින වග පැහැදිලි කෙරෙනවා. ඒ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස. පිළිතුර. අපේ ලංකාවේ ඉන්නේ පේන කියන කපු මහත්වරු. බොහෝ උසස් දෙවියන්ගේ නම් කියමින් ශාස්ත්‍ර කියනවා.
අන්න ඒ වාගේ එකක් තමයි ඔය කතාව. අද කාලේ සමහර යෝගාවචරයෝත් ඉන්නවා කවුරු හරි ලෙඩෙක් ආවහම ආමියා අහවල් කාලේ අහවල් අකුසලයේ කරලා තමයි ඔය ලෙඩේ හැදුනේ ඕකට අහවල් පිළියම කරන්න කියලා උපදෙස් දෙනවා. ඉතින් මේ පුද්ගලයා ගැන විශ්වාසයක් තියෙන නිසා හොඳ ඥාන දර්ශනයක් තියෙන කෙනෙක් කියලා පිළිගන්නවා. මට මතකයි කුරුණෑගල පැත්තේ කෙනෙක් නුවරට ඇවිත් ජලාශයක නාන විට හිස හැපිලා මැරුණා. එයාගේ අම්මා ඒ යෝගාවචර භික්ෂුව ළඟට ගිහින් කීවා, අනේ මේ අපේ එකම පුතා, එයාට මේ මොන කර්මයක් කරලාද මෙහෙම වුණේ කියලා. එවිට පිළිතුරු ලැබිලා තියෙනවා, පෙර ජාතියක නාන විට කෙනෙක් ගලේ ඇනලා මරලා, ඒ නිසා පුතාට පින් පිණිස පොකුණක් හදන්න කියලා. ඉන් පස්සේ ඒ අම්මා ඒ ස්ථානයේ පොකුණක් හැදුවා. එයා ඥාන දර්ශනයක් ඇති කෙනෙක්ද කියලා ඒ අම්මා දන්නේ නැහැ. ඒ වගේ දර්ශන තමා ඔය අහසේ සිට දැක්කයි කියන්නේ. ශල්‍ය කර්මයක් සඳහා වෛද්‍යවරු පැය ගානකට නිර්වින්දනය කරනවා. ඒ නිර්වින්දනයගත් ඖෂධය නිසා ඔහුගේ සිත අධිභවාංගයට වැටෙනවා. මනෝද්වාරික චිත්ත වීදිවත් වැඩ කරන්නේ නැහැ. මුළු කයම අක්‍රීයයි. දැනීමක් නැහැ. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඔක්කොම අක්‍රීය වෙනවා. සිත භවාංගගතව පවතිනවා. මේ ශල්‍ය කර්මයට භාජනය වන පුද්ගලයා කලින් අහලා තියෙනවා මේ ශල්‍ය කර්මය කරන්නේ මෙහෙමයි, වෛද්‍යවරු ඇඳගන්නේ මෙහෙමයි, මේ විදියට මේවා කරන්නේ කියලා. ඊළඟට පැය 8ක නිර්වින්දනය කරනම් පැය 8 වෙන විට එකපාරටම සිහිය එනවා නෙමෙයි. ටිකක් සිහිය ඇවිල්ලා ආයෙත් නිින්දට වැටෙනවා. නිින්ද වැඩි. ටික වේලාවකින් සිහිය ඇවිල්ලා ආයෙමත් නිින්දට වැටෙනවා. පැය ගණනක් තිස්සේ අවදි වෙමින් නිින්දට වැටිලා ගිහින් තමයි පියවි සිහිය ලැබෙන්නේ. ඔය අතරේදී පියවි සිහියට සමීප වෙන්න කිට්ටුවට භවාංගයේ නැගිට එන විට අපිට සිහින දකින්නට ලැබෙනවා. සිහින කියන්නේ කලින් ගත්ත අරමුණු සිහිපත් වෙනවා. ඒකට කියන්නේ අනුභූතාරම්මන කියලා. අපි දන්න මහත්මයෙක් ශල්‍ය කර්මයකට පත් වෙන්න කලින් බුදුගුණ සිහි කළා. එතුමාට සිහියේ නවදිවන විටම බුදුගුණ සිහි වුණා. මොකද නිර්වින්දනයට සමීපව ගත්තේ බුදුගුණ අරමුණු නිසා. නිර්වින්දනයට කලින් යම්බඳු සිතක්ද පහළ වෙලා තිබුණේ ඒක තවත් ඔත්පල වෙලා සිහියෙන් නාසන්න අවස්ථාවල සිහින දකින්නා වාගේ අරමුණු වෙනවා. ඒක තමා මතක හිටින්නේ. අදි නින්දෙන් ඉන්න විට කිසි දෙයක් මතක නැහැ. හොඳට අවදි වුණාම පස්සේ කියනවා, මම බලාන හිටියා, මෙහෙම කතුර ගත්තා, මෙහෙම කැපුවා, මෙහෙම මැහුවා, මේ විදියට සිදු වුණා කියලා කියනවා. සත්‍ය වශයෙන්ම ඒ කියන්නේ මනෝකාය අහසේ සිට දැක්කා නෙමෙයි, අඩ නින්දේදී හිතට වැටිච්ච අරමුණු. අපි හීන දකිනවානේ. හීන දකින විට අපි අහසින් යනවා, පොළොවෙන් යනවා, සෙල්ලම් කරනවා, නොයෙක් දේ කරනවානේ. නමුත් ශරීරයේ මෙහෙ තියෙනවා. ඒ වගේ දෙයක් තමයි සිතින් අරමුණු ගැනීම තමයි ඔය කියන සෙල්ලම් ටික ඔක්කොම. මනෝකයින් සක්මන් කළා කීවත්, ඇවිදලා ආවා කීවත් ඔක්කොම සිතින් ගත්ත අරමුණු පමණයි. දැන් අපිට පුළුවන් තප්පරයකින් රුවන්වැලි සෑය ළඟට ගිහින් එන්න. එතනදී සිත ගියා නෙමෙයි, මෙතන සිට අරමුණු කරනවා. අපි තවතිසා භවන මේ ජීවිතයේදී දැකලා නැහැ. නමුත් අහලා තියෙනවා. දැන් ඒ අනුව තවතිසා භවනට ගිහිල්ලා වෛජන්ති ප්‍රාසාදේ බල්ලා එන්න පුළුවන්. සිතෙහි ගියා නෙමෙයි, සිතට යන්න බැහැ. සිත ආශ්චර්ය දෙයක්. දුර සිට අරමුණු පවා හිතට ගන්න පුළුවන්. අපි අපාය ගැන හිතන විට අපේ හිත දැන් අපායට ගිහිල්ලා. භවාග්‍රය කියන විට
භවාග්‍රයට ගිහිල්ලා. ඔය ඔක්කොම සිතින් අරමුණු ගැනීමයි. කවදාවත් රූපයකින් තොරව නාමකාය සක්මන් කිරීමක් නැහැ. සිතින් අරමුණු ගැනීමක් ඒ අහසේ සිට බලා සිටීම. ප්‍රශ්නය. අවසර ස්වාමීන් වහන්ස, සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍ර දේශනාවල දැක්වෙනවා කඩු කොපුවෙන් කඩුව එළියට ගන්නවා වාගේ, තෘණ ගසක බඩේ එළියට ගන්නවා වාගේ මනෝමය කයක් නිර්මාණය කරගන්නා බව. මේ උපමාවෙන් දැක්වෙන්නේ මොන වගේ මනෝමය කයක්ද? පිළිතුර. ඒක දක්වන්නේ ඇත්තටම තමා හා සමාන බව පෙන්වන්න විතරයි. එහෙම නැතුව මෙසේ තිබියදී එළියට ගන්න තවත් සියුම් කයක් එහෙම නෙමෙයි. අපි හිතමු කඩුවේ කොපුව පවතින්නේ යම් හැඩයකටද, කඩුවත් ඒ හැඩයටමයි තියෙන්නේ. ඒ වාගේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ යම් බඳු උස මහත හැඩරුව වර්ණය වූවා නම් ඒ හා සමාන රූපයක් තමා මවන්නේ. බුදුරජාණන් වහන්සේ මනෝමය ඉර්දීන් බුදුරුව මවන විට උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආකාරයෙන්මයි මවන්නේ. නොයසේව ඝන ශරීරයෙන් සියුම් ශරීරයක් එළියට ඇදලා ගැනීමක් ගැන නෙමෙයි එතන සඳහන් වෙන්නේ. එසේ ඉර්දීන් තමා හා සමාන රූප මැවීම මනෝමය කාය කියනවා මිසක් එයට මනෝකාය කියලා කියන්නට බෑ. ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ මනෝමය කය භාවිතා කළ අවස්ථා පිළිබඳ තව ටිකක් පහදා දුන්නොත්. පිළිතුර. බුදුරජාණන් වහන්සේ මනෝමය කය භාවිතා කළ අවස්ථා බොහෝ වාර ධර්මයේ සඳහන් වෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ බේස කලාවනේ වැඩ සිටින අවස්ථාවේ මහා පුරුෂ විතර්ක 8ක් ඇති වුණා. ඒ සැනින් බුදුරජාණන් වහන්සේ මනෝමය කයින් එතනට වැඩමවලා දහම් දෙසුවා. ඒ වගේම හිටි හැටියේ දෙව්ලොවට බඹලොවට අපායට වැඩමවන්නේ පාගමනින් යනවා නෙමේ, මනෝමය කයින් ඉර්දියනුයි වඩින්නේ. යමාමහ පෙළහර පෑමේදී එහෙමයි. බොහෝ අවස්ථාවල මනෝමය කාය භාවිතා කරලා තියෙනවා. විශේෂයෙන් 7 වෙනි වස්සාන කාලය තුළ තවතිසා දෙව්ලොවට වැඩමවා අභිධර්ම දේශනාව සිදු කරද්දී දිනපතා පිණ්ඩපාත වඩින වේලාව සලකා මෙතෙක් ධර්මය දේශනා කෙරෙත්වා කියා අදිෂ්ඨාන කරලා නිර්මිත බුදුරුවක් මවලා ඒ දේශනය පවත්වන්න සලස්වලා තමන් වහන්සේ ඉර්දියෙන් වඩිනවා උතුරු කුරු දිවයිනට. දානේ පිළි අරගෙන අනෝතප්ත විල ළඟට වඩිනවා. එතනදී පෑන් පහසු වෙලයි දන් වළඳන්නේ. එහිදී සැරියුත් මහරහතන් වහන්සේ වැඩලා උපස්ථාන කරලා දන් වළඳා අවසානයේදී අහගන්නවා දවස පුරා දෙසූ දේශනාවල සංක්ෂිප්ත කොටස. ආයෙමත් භාග්‍යවතුන් වහන්සේ තවතිසා භවනට වඩිනවා. මේ විදියට 3 මාසයක් 90 වාරයක් මනෝමය කය මවලා තියෙනවා. එහිදී ඔය අතර සිටින රහත් වූ බ්‍රාහ්මයෝ සහ මහේශාක්‍ය දෙවිවරු දන්නවා දැන් මේ සිටින්නේ නිර්මිත බුදුරුවක් කියලා. නමුත් දේශනාව කෙරෙහි සිත් යොමු කර අතරක් නැර දේශනා වෙන ධර්මයට සවන් යොමු කරන බොහෝ දෙවිවරුන්ට වැටෙන්නේ නැහැ මේ නිර්මිත බුදුරුවක් කියලා. චතුත් අධ්‍යානික අභිඥා බල ඉර්දිය නිසා මෙසේ බොහෝ වාරවල බුදුරජාණන් වහන්සේ මනෝමය කාය භාවිතා කළා තියෙනවා. ප්‍රශ්නය. කර්ම විපාකජ ඉර්දිය හෙවත් පුණ්‍ය ඉර්දිය පිළිබඳව මේ වෙලාවේ මට ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙනවා. ගරු ස්වාමීන් වහන්ස, නාගයෝ ගුරුලෝ තිරිසන් ශරීර ලැබුවේ යම් අකුසල ශක්තියක් නිසානේ. ඉතින් ඔවුන් කොහොමද කුසල ශක්තියකින් ලැබිය යුතු
මිනිස් කයක් මවා ගන්නේ. පිළිතුර. එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා දිව්‍ය ගුරුලෙක්. මිනිස් වෙසින් ඇවිත් වැඳලා කීවා ස්වාමීනි මම ද්වයකාරී කියලා. ද්වයකාරී කියන්නේ කුසල් අකුසල් දෙකම කරගත් නිසා තිරිසන් ආත්මේ ඉපදුන නමුත් දිව්‍ය සමාන සැප විඳිනවා. දැන් ඔය දිව්‍ය නාග දිව්‍ය ගුරුලු කියන අය ද්වයකාරී. මනුලෝ ඉන්නවා නේද සුරා වෙළඳාම් කරන අය. ඒක මිත්‍යා ආජීවයට වැටෙන අකුසලයක්. ඊළඟට ඒ ලැබෙන මුදල් වලින් දන් දෙනවා. විහාරස්ථාන දියුණු කරනවා. කුසල් රැස් කරනවා. මරණාසන්න අවස්ථාවේ අකුසලය සිහිපත් වුණා නම් එයින් දුගතියක ඉපදෙනවා. දුගතියේ ඉපදිලා ඊට පස්සේ කුසල විපාකයේ වශයෙන් සැප විඳිනවා. සමහර ලොකු බංගලාවල ඉන්නවා මිනිසුන්ට වඩා හොඳට සැප ලැබෙන බල්ලෝ. එයාට හොඳට කන්න බොන්න දෙනවා. නාවෙනවා. බල්ලට වෙදකම් කරන්න වෛද්‍යවරයෙක් පවා ඉන්නවා. මොකද මේ ඌ බලුවාත්මේ උපදින්නේ අකුසල විපාකයක් නිසා. නමුත් මේ තරම් සැලකිලි ලැබෙන්නේ කුසල විපාකයක් නිසා. මේ ළඟදී එක මහත්මයෙක් මට කීවා ස්වාමීන් වහන්ස අපි මෙච්චර මිනිසුන්ට පින් කරන්න කියනවා මිනිස්සුත් පින් දහම් කරනවා ඒත් බෞද්ධයෝ කොච්චර දුක් විඳිනවද මේ කිසිම පිනක් දහමක් නැති අන්‍ය ලබ්ධිකයෝ කොච්චර සැප විඳිනවාද ඉතින් මම කීවා මහත්මයෝ අපි ඒ ගැන ආශා කරන්න අවශ්‍ය නැහැ ජාතක පොතේ තියෙනවා මුනික ජාතකය එක වෙලෙන් දෙකුට හිටියා කරත්තේ අදින ගොන් දෙන්නෙක් එක් ගොනෙක් පෙරුම් පුරාගෙන එන අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ දෙන්නට හැමදාම ආහාරයට දෙන්නේ පිදුරු පුන්නක්කු ආදිය මේ ගෙදර හදනවා ඌරෙක් ඌට රස මියුරු කැවිලි පෙවිලි ප්‍රණීත ආහාර නිතරම කෑමට දෙනවා එතනදී දෙවනි ගොනා කියනවා අනේ බලන්න අයියේ අපි මෙච්චර මහන්සි වෙලා බර අදිනවා රෑ දවල් නැතුව වැඩ කරනවා ඒත් අපිට කන්න දෙන්නේ දිරච්ච පිදුරුයි පුන්නක්කුයි අර ඌරා ගෙදර කිසි වැඩක් කරන්නේ නැහැ කකා බුදියනවා ඒත් එයාට කොච්චර සලකනවාද එතනදී බෝසතාණන් වහන්සේ කීවා මල්ලි ඕකට ආශා කරන්න එපා ආතුරානං බුංජති ඕකට කියන්නේ මරබත් කනවා කියලා. ඔහොම ඉන්නකොට තව ටික දවසක් ඔන්න වැඩි දවසක් ගියේ නැහැ. ගෙදර මංගල උත්සවයක් ආවා. මේ ගොනුන් දෙදෙනා දැක්කා අර ඌරා මරලා මස් කරලා ගේ පිටුපස මැස්සක් උඩ තියලා තියෙනවා. බලන්න මල්ලි මං කීවේ එක දැන් තේරුණාද? කැවුම් කිරි බද්දිදී හැදුවේ ඕකට තමා. අපටත් කැවුම් කිරිබත් දුන්නොත් ප්‍රණීත ආහාර දුන්නොත් අපිට ඕක වෙයි කියලා අයියා කිව්වා. ඒ මුනික ජාතකය. මම ඒ මහත්තයාට කීවා අපි කොච්චර දුක් විඳලා හරි අඬ අඬා හරි ධර්මයේ හැසිරෙනවා. සිල් රකින්නවා. පවින් වැළකිලා ජීවත් වෙනවා. දුකසේ නමුත් දැහැමින් ජීවත් වෙනවා. ඒක අපිට හොඳයි. යම් දවසක අර මස් කරපු ඌරට වගේ අකුසල් කරන ඇත්තන්ට විපත්ති වෙනවා. දුකසේ නමුත් කුසල් කළ ඇත්තෝ මතු සැපයට යනවා. ඒ නිසා ද්වයකාරී වීම සුදුසු නැහැ. දැන් පුණ්‍ය ඍධිය පිළිබඳවත් පැහැදිලි ඇතිනේ. මරණය. ප්‍රශ්නය. පුද්ගලයෙකුගේ මරණය සිදුවන්නේ කොහොමද? පිළිතුර. කෙනෙකුගේ මරණය සිදුවෙන්න ආසන්න වෙන විට චිත්තක්ෂණ 17ක් තිබියදී කර්මජ රූප කලාප ඉපදීම නවතිනවා. හෘදය වස්තු රූපය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට දුබල වී යනවා. ඒ වේලාවේ ජවන් 7ක චිත්ත වීතියක් ගමන් කිරීමට කල් මදි නිසා
ජවන් පහක චිත්ත වීතියක් ඇති වෙනවා. ඒකට කියන්නේ මරණාසන්න ජවන් වීතිය කියලා. මේ ජවන් වීතියට කර්ම බලය අනුව ඒ ජීවිතයේ සිදු වූ ගරු කර්මයක් තිබුණොත් ඒක සිහි වෙනවා. එසේ නැත්නම් සමීප අවස්ථාවේ කළ කර්මයක් ආසන්න කර්මයක් සිහිපත් වෙනවා. එසේත් නැතිනම් ජීවිතයේ වැඩියෙන්ම පුරුදු කළ කර්මයක් එනම් ආචින්න කර්මයක් සිහිපත් වෙනවා. එසේත් නැතිනම් කටත්තා කර්ම කියලා අමතක වී තිබුණ කර්මයක් මතුවෙනවා. ඒ මොහොතේදී තමා කළ කර්මය හෝ කර්මය කිරීමට ගත් අරමුණක් හරි එසේ නැතිනම් මරණයෙන් මතු උපදින භවයේ ලකුණක් හරි මේ කම්ම, කම්ම නිමිත්ත, ගති නිමිත්ත කියන අරමුණු තුනෙන් එකක් අනිවාර්යෙන් සිතට අරමුණු වෙනවා. ඒ අරමුණු වෙලා ජවන් සිත් පහ අවසානයේදී සමහර විට පංචද්වාරික ජවන් වීතියක් වුණා නම් තදාරම්මන විපාක සිත් දෙකක් ගිහින් භවාංග සිතක් පහළ වී චුතිය සිදු වෙනවා. ඇතැම් කෙනෙකුට තදාරම්මන කියන විපාක සිත් නැතිව ජවන් සිතට අනතුරුව භවාංග සිතත් ඊළඟට චුති චිත්තයත් පහළ වෙනවා. ඇතැම් කෙනෙකුට ජවනයට අනතුරුව චුති චිත්තය පහළ වෙනවා. එවිට ඒ ජවන් සිතේ අරමුණු වූ කර්මයට අනුරූපව ජවන් සිතේ අන්තර, සමාන්තර, අන්තර උපනිශ්‍රය, නත්ති, විගත යන ප්‍රත්‍ය ශක්ති ඊළඟ සිතට ලැබෙනවා. චුති චිත්තය කියන්නේ කුසලයක්වත් අකුසලයක්වත් නෙමෙයි. ඒක ඒ භවයේ පරිසන්දි ලබා ගන්නා ලද විපාක සිතට සමානව විපාක සිතක්. පරිසන්දි සිතයි, භවාංග සිතයි, චුති සිතයි නම් වශයෙන් තුනක් වුණාට එකම කර්ම විපාක චිත්තයක් තමයි පහළ වෙන්නේ. ඒ සිතට ජීවිතයේ පුරාම තිබුණු චිත්ත චෛතසික ධර්මයන්ගේ ප්‍රත්‍යශක්ති, උපනිශ්‍රේ ප්‍රත්‍යශක්ති ඔක්කොම සම්පින්ඩණය වෙලා තියෙනවා. එවිට ඒ චුති චිත්තයේ භංගක්ෂණය වෙන් විට එහි තිබෙන සියලුම ශක්ති විශේෂ පටිසන්ධි සිතට දෙමින් අන්තර සමාන්තර, අන්තර උපනිශ්‍රය, නත්ති, විගත කියන ප්‍රත්‍යශක්ති අනුව චිත්තක්ෂණයක්වත් අතරක් නොවි සුගති භවයක හරි දුගති භවයක හරි අණ්ඩජ, ජලාබුජ, සන්තේසජ, ඕපපාතික යන සතර ආකාරයෙන් එක්තරා ආකාරයකින් පටිසන්ධි ග්‍රහණය හේවත් අලුත් භවයේ ඉපදීම සිදුවෙනවා. ප්‍රශ්නය: හදිසියේ සිදුවන රියානතුරු ආදී ෂණික මරණයේදීත් මේ ක්‍රියාවලිය මෙසේම සිදුවෙනවාද? පිළිතුර: ෂණික මරණය සිදුවන විටත් මේ හා සමානමයි. රියානතුරක්, වෙඩිවැදීමක්, ගෙලසිඳීමක් වුණත් මේ මරණාසන්න ජවන් වීතිය අනිවාර්යෙන් සිද්ධ වෙනවාමයි. ඒකට හේතුව මේකයි. සිතේ පැවැත්ම අතිශයින්ම සීග්‍රයි. එක අසුරු සැනක් ගහන තරම් කෙටි කාලයක් තුළ, ඇසිපිය හෙළන තරම් කෙටි කාලයක් තුළ කෝටි ලක්ෂ වාරයක් සිත් පහළ වෙනවා. මෙතන ඔක්කොම තියෙන්නේ චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17 කියන එක මේ කෝටි ලක්ෂයෙන් කොච්චර කෙටි එකක්ද? නිදසුනක් කියනවා නම් කිනිහිරයක් උඩ මැස්සෙක් වහලා ඉන්නවා. කම්මල් කරුවා මිටියකින් ඒ මැස්සට තලනවා. තැලුවහම ඔහු මැරෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. බොහොම ක්ෂණිකවයි මරණය සිදුවන්නේ. ඒත් ඒ සතාට මරණාසන්න චිත්ත වීතිය කර්මානුරූපව සිද්ධ වෙලාමයි මරණයට පත්වන්නේ. අනතුරුව පටිසන්ධිය සිදුවෙනවා. ප්‍රශ්නය: සමහර උදවිය මරණයට පත්වන විට දින ගණනක් හෝ සමහර විට ඊටත් වඩා වැඩි කාලයක් සිහි විසඤ්ඤව සිටිනවා. එසේ සිහි නැතිව සිට මරණයට පත්වීමේදී අවසන් මොහොත ගත කරන්නේ කොහොමද කියා පහදා දුන්නොත්,
පිළිතුර සිහි නැති වෙලා ඉන්නවා කියන එකේ තේරුම වේදනාවෙන් ආතුර වෙලා සිටීමයි වේදනාවෙන් ආතුර වෙලා සිටින විට ඇස කන නාසය දිව කය කියන ඉඳුරන් පහ අක්‍රීය වෙනවා එහෙත් මනෝද්වාරය හොඳින් පවතිනවා මනෝද්වාරයෙන් චිත්ත වීති දිගටම පවත්වනවා ඒ පහළ වෙන චිත්ත වීති අනෙක් කයට පේන්නේ නැහැ ඇහැ අරගන්න බෑ ඇඟිල්ලක්වත් සොලවන්න බෑ හෘදයේ වස්තුව දුර්වලයි නමුත් භවාංග සිත් පේලිය පවතිනවා ඒ භවාංග පේලිය දවසක් දෙකක් ගිහිල්ලා මරණාසන්න වෙන විට අනිවාර්යෙන් කර්ම නියාමයේ අනුව කර්ම නිමිති ගති නිමිති පහළ වෙලා පුනර්භවය සිදු වෙනවා හදිසි මරණ වුණත් එහෙමයි අන්තරා භවය ප්‍රශ්නය කෙනෙකු මරණයට පත් වූාට පසු ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී නොතිබුනොත් ඉපදීමට තැනක් සොයමින් ආසේ හැසිරෙන බවත් එය අන්තරා භවය බවත් ඇතැම් බහුශ්‍රුත ස්වාමීන් වහන්සේලා පවා ප්‍රකාශ කර තිබෙනවා මොනතරම් ප්‍රසිද්ධ විශ්වකීර්තියට පත් උගතෙක් කීවත් කොපමණ පොත් ලියා තිබුණත් මේ මතය තථාගත ධර්මයට කොච්චර සමීපද යන්න ධර්මය ගවේෂණය කරන උදවිය බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි අන්තරා භව මතය නිසා මං මුලා වූ සියලු දෙනාගේ යහපත පිණිස අන්තරා භවය පිළිබඳ විමසීමේදී නා වූයේ අරිය ධම්ම නාහිමි පාණන් වහන්සේ දුන් පිළිතුර මෙසේයි පිළිතුර ඇත්ත වශයෙන් මේක අලුත් ප්‍රශ්නයක් නොවේ අවුරුදු 2300කට ඉස්සර ප්‍රශ්නයක් ඒකට දිග ඉතිහාසයක් තියෙනවා සර්වඥ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගිය තැන වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවා ගත්තා ඒ නිමිත්තෙන් දෙවනි සංගායනාව කළා ඒකේදී අලජ්ජ භික්ෂූන් වහන්සේලා දසදහසක් ශාසනයෙන් ඉවත් කළා ඒ ඉවත් කළ වජ්ජිපුත්තක භික්ෂූන් වෙනම නිකායක් පිහිටුවා ගත්තා මහා සංගීති නමින් සංගායනාවක්ද පැවැත්වුවා විශාල පිරිස් හදාගත්තා පරිනිර්වාණයෙන් අවුරුදු 200 පිරණ කාලය වන විට ධර්මාශෝක යුගයට ආසන්න කාලයේ ඒ ගොල්ලන්ගේ නිකාය 17ක් ඇති වුණා එතන තිබුණා පුබ්බසේලිය සහ සම්මිතිය කියලා නිකාය දෙකක් ඔය කොටස් දෙක තමා මේ මනුලෝ උපදින්නට අන්තරා භවයක් තිබේය කියා මිත්‍යා දෘෂ්ටියක් ඇති කළේ ඒ ඇත්තන්ගේ තීරණය දෙව්ලොවට සතර අපායට යන අය කෙලින්ම යනවා ඒ ඇත්තන්ට අන්තරා භවයක් නැහැ නමුත් මනුලෝ උපදින්නේ ඉන්න උදවිය සුදුසු මව්පියන් ලැබෙන තුරු ආසේ රූපයක් නැතිව නාමකාය පමණක් එක තැනක නොසිට ශීඝ්‍රයෙන් නැයිදිමින් දින 7ක් ඊටත් වැඩි කාලයක් පවතිනවා ඒ අන්තරා භවික දෙන්නෙක් හමු වුණාම කතා කරනවා ගන්ධය ආග්‍රහණය කරනවා සුදුසු මව්පියෝ දෙන්නෙක් දැක්ක ගමන් පටිසන්ධිය ගන්නවා ඕකයි ඒ අත්තන්ගේ පිළිගැනීම ඒ වන විට තුන්වන ධර්ම සංගායනාව ආරම්භ වුණා තුන්වන ධර්ම සංගායනාව වන විට බුද්ධ වර්ෂයෙන් අවුරුදු 235ක් පිරිලා එතනදී ප්‍රශ්න රාශියක් විසඳුණා බුදුරජාණන් වහන්සේ දෙසු මාතෘකා අනුව ප්‍රශ්න විසජ්ජන විසඳුම් දේශනාවක් කතාවත් උපකරණය නමින් සංග්‍රහ වුණා ඒකට මේ අන්තරා භාවය වාදය ඇතුළත් වුණා අත්ති අන්තරා භවෝති කියලයි වාදය ආරම්භ වුණේ මේ අවස්ථාවේ මොග්ගලී පුත්තිස්ස රමහරහතන් වහන්සේ බොහොම ලස්සනට අන්තරා භවය ප්‍රශ්නය තේරුවා මොග්ගලී පුත්තිස්ස තෙරණුවෝ විමසුවා අන්තරා භවයක් තියෙනවාද පිළිතුර ඔව් මොග්ගලී පුත්තිස්ස තෙරණුවෝ ඒක කාම භවයද පිළිතුර නැහැ මොග්ගලී පුත්තිස්ස තෙරණුවෝ රූප භවයද
පිළිතුර නැහැ. මොග්ගලී පුත්‍ර තිස්ස තෙරණුවෝ අරූප භවයේද පිළිතුර නැහැ. මොග්ගලී පුත්‍ර තිස්ස තෙරණුවෝ අරූප භවයේද ඒ දෙක අතරේද පිළිතුර නැහැ. මොග්ගලී පුත්‍ර තිස්ස තෙරණුවෝ එහෙනම් ඒක සංඥා භවයේද පිළිතුර නැහැ. මොග්ගලී පුත්‍ර තිස්ස තෙරණුවෝ අසංඥා භවයේද පිළිතුර නැහැ. මොග්ගලී පුත්‍ර තිස්ස තෙරණුවෝ ඒක වෝකාර භවයේද පිළිතුර නැහැ. මොග්ගලී පුත්‍ර තිස්ස තෙරණුවෝ චතුෝකාර භවයේද පිළිතුර නැහැ. මොග්ගලී පුත්‍ර තිස්ස තෙරණුවෝ ඒ තුන අතරේද පිළිතුර නැහැ. මොග්ගලී පුත්‍ර තිස්ස තෙරණුවෝ එවිට අන්තරා භවයේ ඉපදීමක් තියනවාද පිළිතුර නැහැ. මොග්ගලී පුත්‍ර තිස්ස තෙරණුවෝ චුත වීමක් තියනවාද පිළිතුර නැහැ. මොග්ගලී පුත්‍ර තිස්ස තෙරණුවෝ එහෙනම් මොකද්ද අන්තරා භවයක් තියනවා කියන්නේ පිළිතුර බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා අන්තරා පරිනිබ්බායි කියලා. ඒ නිසා අන්තරා භවයක් තියෙනවා. එතනදී මොග්ගලී පුත්‍ර තිස්ස රහතන් වහන්සේ අහනවා උපහච්ච පරිනිබ්බායි කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වාගේම අසංකාර පරිනිබ්බායි සසංකාර පරිනිබ්බායි කියලත් දේශනා කර තියෙනවා. එවිට උපහච්ච භවයකුත් තියෙනවාද සසංකාර භවයකුත් තියෙනවාද කියලා. ස්වාමීන් වහන්ස ඉහතකී සතර දෙනා තව ටිකක් පැහැදිලි කළොත් අන්තරා පරිනිබ්බායි උපහච්ච පරිනිබ්බායි අසංකාර පරිනිබ්බායි සසංකාර පරිනිබ්බායි කියලා බඹලෝ අනාගාමී වහන්සේලා කොටස් හතරක් ඉන්නවා. අවිහ බමතලයේ ආයුෂ මහා කල්ප 1000යි. ඉන් 500ක් ඉවර වෙන්න ඉස්සර රහත් වෙනවා නම් ඔහු අන්තරා පරිනිබ්බායි ලෙසයි හඳුන්වන්නේ. උත්සාහ නොගෙන රහත් වෙනවා නම් අසංකාර පරිනිබ්බායි ලෙසද හඳුන්වනවා. මෙසේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී මොග්ගලී පුත්‍ර තිස්ස තෙරණුවෝ විනිශ්චය කරනවා අන්තරා භවයක් නැහැයි කියලා. අන්තරා භවයක් පිළිබඳ කවුරු මොන දේ කීවත් අප දැන් ඥානවන්ත බෞද්ධයෝ හැටියට මෙහෙම හිතන්න වටිනවා. දැන් මේ අය තියෙනවා කියන අන්තරා භවයේදී රූපකයක් නැහැ. සිත පමණක් අහසේ සැරිසරනවා. ඒ වාගේ තවත් අන්තරා භවිකයෙක් හමු වුණාම කතා කරනවා. රූපකයක් නැතිව කතා කරන්න පුළුවන්ද? එවිට රූපයක් නැහැ කියන එක බොරු වෙනවා. කතා කරන්න බෑ නාමකයෙන්. ගන්ධය ආග්‍රහණය කරනවාලු. ගන්ධය ආග්‍රහණය කරන්න රූපකයක් එපාය. එවිට ඒකත් බොරුවක්. ඊළඟට දිවසට පේනවා කියනවා. මනුස්ස ලෝකයේ දිවස් ඇති අයට ඒ අය පේනවාලු. දිවසටවත් පේන්නේ නැණි නාමකය. දැන් අරූප ලෝකයේ ඉන්න ඇත්තෝ දිවසට පේන්නේ නැහැ. රූපකයක් තිබිය යුතුයි දිවසින් බලන්න. ඒවත් එවිට සම්පූර්ණයෙන් බොරු. ඊළඟට ඒ අන්තරා භවිකයා බලා ඉන්නවාලු හොඳ මව්පිය දෙදෙනෙක් ළඟට එන්න. එහෙම බලන්න පුළුවන් නම් දුප්පත් ගෙදරක උපදින්නේ නැහැ නේද? අංගවිකලව උපදින්නේ නැහැ නේද? පහත් කුලයක උපදින්නේ නැහැ නේද? තමන් කැමති විදිහට ධනවත්ව කුලවත්ව වාසනාවන්තව උපදින්න ඕනේ. එවිට මේ ලෝකයේ ඉන්න බැහැ දුප්පත් අය. අන්ධ, ගොළු, බිහිරි වෙලා උපදින්න බැහැ. මෙසේ නුවණින් සිටීමේදී සුදුසු මාපිය දෙදෙනෙක් ලැබෙනතුරු බලා සිටීම බොරුවක් බව අප පිළිගත යුතුයි. ප්‍රශ්නය. තින්නම් කෝපන භික්කවේ සන්නිපාතා ගබ්බස්සාවක් කන්ති හෝති. ඉද මාතා පිතරෝ සන්නිපටිතා හොන්ති. මාතාච උතුනී හොන්ති.
ගන්ධබ්බාච පච්චුපට්ඨිතෝ හෝති. මව් කුසක දරුවෙක් හට ගැනීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතු බව මෙසේ මජ්ඣිම නිකායේ මහා තණ්හා සංඛය සූත්‍රයේ සඳහන් වෙනවා. මෙහි සඳහන් ගන්ධබ්බයා යනු අන්තරාභවිකයා බව ඇතමුන්ගේ අදහසයි. ධර්මානුකූල මේ ගන්ධබ්බ යන වචනය තෝරාගන්නේ කොහොමද? සත්‍ය වශයෙන්ම ගන්ධබ්බ යනු උපතක් සොයමින් අහසේ සැරිසරන අන්තරාභවිකයෙක්ද? පිළිතුර: මේ ගන්ධබ්බ කියන වචනයේ වචනාර්ථය ගන්තප්පෝති ගන්ධබ්බෝ කියලයි විග්‍රහ වන්නේ. මෙතන ගන්ධයක් ආග්‍රහණය කරන අය ගැන නෙමෙයි හඳුන්වන්නේ. චුතියට අනතුරුව පරිසන්ධිය ගැනීමට සුදුසු පුද්ගලයෙකුයි ගන්ධබ්බ කියන්නේ. දැන් ජීවත්ව සිටින අප සැම දෙනාමත් ගන්ධබ්බ කියන වචනයෙන් භාවිතා කළ හැකි. රාතන් වහන්සේ හැර සෝවාන්, සකුර්දාගාමි, අනාගාමීන් වහන්සේලා අනෙක් පෘථග්ජන සත්වයෝත් නැවත උත්පත්තිය ලබන බැවින් ගන්ධබ්බ නම් වෙනවා. උත්පත්ති වශයෙන් තවත් භවයකට යා යුතු පුද්ගලයා කියන එකයි ගන්ධබ්බ කියන වචනයේ තේරුම. එහෙම නැතිව මරණයට පත්වී අහසේ පාවෙමින් ඉපදීමට සුදුසු මාපිය දෙදෙනෙක් සොයන අන්තරාභවිකයෙකු නෙවෙයි. ප්‍රශ්නය: ආටානාටිය පිරිතේ අපි අසා තිබෙනවා ගන්ධබ්බෝවා, ගන්ධබ්බීවා, ගන්ධබ්බ පෝතිකෝවා, ගන්ධබ්බ පෝතිකාවා කියලා දේශනා කරනවා. එතන කියවෙන ගන්ධබ්බයා කවුද? පිළිතුර: එතන ගන්ධබ්බ හෙවත් ගාන්ධර්ව කියන්නේ වීණා වාදනය කරන දිව්‍ය පිරිස. ඒක දේව කොට්ටාශයක්. චාතුර් මහරාජික කියන දිව්‍ය ලෝකයට අයිති දිව්‍ය පිරිසක්. එහෙම නැතිව ගන්ධය ආග්‍රහණය කරන අන්තරා භව සත්වයෝ නෙමෙයි. එසේ අන්තරා භවිකයෝ ඉන්නවා නම් ඒ අය අමුදරුවෝත් සහිත පිරිසක් වෙන්න ඕන. ප්‍රශ්නය: කරණීයමෙත්ත සූත්‍රයේ එන සම්භවේ සීවා යන්න අන්තරාභව අවස්ථාව හැටියට ධර්මය උගත් බෞශ්‍රුත භික්‍ෂූන් වහන්සේලා පවා ප්‍රකාශ කරනවා අප අසා තිබෙනවා. එහි සත්‍යතාවයක් තිබේද? පිළිතුර: සම්භවේසී කියලා කරණීයමෙත්ත සූත්‍රයේ කියන්නේ භූතාවා සම්භවේසීවා කියන පද දෙකේ ඒකාබද්ධකමක්. භූතා කියන්නේ සකලාංග පරිපූර්ණව පහළ වූ සියලු සත්ව කොට්ටාශවලට නමක්. ඕපපාතික සත්වයෝ සකලාංග සම්පූර්ණව හිටි හැටියේ පහළ වෙනවා. ඒ ඇත්තෝ භූතා. සංසේදජ සත්වයෝ යම් තෙත ඇති ස්ථානයක පහළ වෙලා මෙලොව එළිය දකිනවා. එවිට ඒ ඇත්තෝ භූතා. ඒ හැර සම්භවේසී කියන්නේ මව් කුසේ උපදින සත්වයෝ. මව් කුසේ සිටින තුරුම සම්භවේසී ඉපදෙමින් ඉන්නවා කියන තේරුමයි එතන තියෙන්නේ. පටිසන්ධි ගත්ත නමුත් ඉපදීම අසම්පූර්ණයි. මෙලොව එළිය දකින විට භූතා වන්නේ. ඊළඟට බිජු වටින් අණ්ඩජ හටගන්න සත්වයෝ එළියට එන කල්ම මව් කුසේ ඉපදිලා බිජුවට බිහිවී බිජුවටින් නික්මෙන තුරුම සම්භවේසී. ඔන්න ඔය විදිහටයි සම්භවේසී කියන වචනය ධර්මයේ විග්‍රහ වෙන්නේ. ඉපදීම නිමා කළ සත්වයෝ භූතා, ඉපදෙමින් සිටින සත්වයෝ සම්භවේසී. ප්‍රශ්නය: ත්‍රිපිටකයට අයත් පාරාජිකා පාළියේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ ආසේ සැරිසරන භූත ආත්ම සියසින් දුටු බව. අන්තරා භවය සනාථ කිරීමට සමහරු මෙබඳු දේ සාධක කරගන්නවා. අපි ඒ පිළිබඳ අප නාහිමියන් වහන්සේගෙන් විමසුවා. එයට උන්වහන්සේ දුන් පිළිතුර: පිළිතුර: බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා උත්පත්ති සතර ආකාරයක් පිළිබඳව. අණ්ඩජ, ජලාභුජ, සංසේදජ සහ ඕපපාතික. බිත්තර වලින් උපදින සත්වයෝ ජලාභුජ,
අකුසල හේතුවෙන් තෙත් ඇති කුණු කසල ආදීන් උපදින්නේ සංසේදජ. කුසල හේතුවෙන් නෙළුම් මල් ආදීහි පහළ වෙලා සමහර මිනිසියෝ ඉන්නවා. ඒගොල්ලොත් සංසේදජ සකලාංග සම්පූර්ණව දිව්‍ය ලෝකවල දෙවිවරු බ්‍රාහ්මයෝ නරක ආදී නිරිසත්තු ප්‍රේතයෝ අසුරලෝ අසුරයෝ මේ අය ඔක්කොම ඕපපාතිකයි. එයින් වේමානික කියලා ප්‍රේත කොට්ටාශයක් ඉන්නවා. ඒ අය ඇතැම් විට මේ සතර ආකාරයෙන්මත් උපදිනවා. මුගලන් මහරහතන් වහන්සේ දුටු විරු කොට්ටාශ ඔක්කොම ප්‍රේත ලෝකයේ උපන් අය. ඒ අය කෙලින්ම ඕපපාතිකයි. ඕපපාතික නිසා උපතින්ම ඒ අයට අවශ්‍ය අවයව ඇතිව පහළ වුණා. අහසේ හැසිරෙන්නේ ඉර්දි බලයෙන් නොවේ. ඒකට කියන්නේ කර්ම විපාක ඉර්දිය කියලා. ප්‍රශ්නය. මව්කුසක දරුවෙක් පිළිසිඳ ගැනීමට ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකුගේ එක්වීමක් අවශ්‍යයි. නමුත් ඕපපාතික උත්පත්තියේදී එබඳු දෙයක් නැහැ. එවිට සත්වයකු හටගන්නා ආකාරය පිළිබඳ ගැටලුවක් ඇතිවෙනවා. ගරු ස්වාමීන් වහන්ස ඒ පිළිබඳව තව ටිකක් පැහැදිලි කළොත්. පිළිතුර. මේක කර්ම නියාමයක්. කර්මයක් කාටවත් පාලනය කරන්න බැහැ. යම් කිසි විදියකින් සිතුවා නම් මම මනුලෝ උපදින විට ඕපපාතිකව ඉපදේවා කියලා ඊට සුදුසු කුසල් උත්සන්නව තිබුණා නම් මවික් පියෙක් නැතිව දෙවගණක් දිව්‍ය කුමාරයෙක් වගේ හිටි හැටියේ පහළ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා එබඳු දෙදෙනෙක්. අම්බපාලි සහ චින්චිමානවිකාව. අම්බපාලි උපන්නේ විශාලා මහනුවර අඹවනේ. ඒ නිසයි අම්බපාලි කියන නම උනේ. දෙවගණක් වගේ ශරීර සම්පත්තියක් පිහිටියා. චින්චිමානවිකාව උපන්නේ සැවැත් නුවර සියඹලා ගහක් යට. චින්චි කියන්නේ සියඹලා. සියඹලා ගහක් යට ඉපදුන නිසා චින්චිමානවිකාව වුණා. රූපයෙන් ඉතා විශිෂ්ට වුණා. හැමෝම විවාහ යෝජනා ගෙනා නිසා විවාහයට යෑමට නොහැකි වුණා. අන්තිමේ පරිබ්‍රාජිකාවක් වගේ හිටියා. නිගණ්ඨයෝ ආශ්‍රය කරලා බුදුරජාණන් වහන්සේට අපහාස කර අපායට ගියා. අම්බපාලි පැවිදිව රහත් වුණා. එතුමිය කාශ්‍යප බුද්ධ ශාසනයේ අවුරුදු 20,000ක් පමණ මහණදම් පුරලා ප්‍රාර්ථනාවක් කරලා තිබුණා. රහත් වෙන ආත්මයේදී මට ඕපපාතික උත්පත්තියක් ලැබේවා කියලා. ආයු කෙලවර දෙව්ලොවින් චුත වී සසර ප්‍රාර්ථනාව අනුව මව් කුසක නොඉපද ඕපපාතිකව ඉපදුනා. ඒක කර්මයක විපාකයක්. දැන් මව් කුසක උපදින්නෙකුට කාය දසක, භාව දසක, වත්තු දසක තුනයිනේ. මව් කුස වැඩිම වශයෙන් රූප කලාප තුනයි පහළ වෙන්නේ කලල අවස්ථාවේ. ඒ හැර ඕපපාතිකව ඉපදෙනකොට සකලාංග පරිපූර්ණව ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන සියල්ල එකවර සම්පූර්ණ වෙලා ඒ එක්කම තමයි චිත්තය පහළ වෙන්නේ. පටිසන්ධියයි රූපකායයි පහළ වීම යන දෙකම පෙර පසු නොවී එකවර සිදුවන්නේ. ප්‍රශ්නය. ඉපදීමට කෙනෙකුට කර්මානුරූපව සුදුසු මව් කුසක් පිළියෙල වී නොතිබුණොත් එයාට මොකද වෙන්නේ? පිළිතුර. ඔය චුති උත්පත්ති ගැන කිසිම සත්වයෙකුට තමන්ට තමන් වග කියන්න බැහැ. හේතුව මරණය සහ උත්පත්තිය කියන්නේ කර්මානුකූලව කර්ම නියාමයට අනුව සිදුවන දෙයක්. නොයසේව මට මෙහෙම උපදින්න ඕනේ කියලා කිසිම කෙනෙකුට උපදින්න බැහැ. ධ්‍යාන අභිඥාලාභියෙකුට හැර. ධ්‍යානලාභියෙකුට නම් මම අහවල් බඹතලයට යන්න ඕනේ කියලා හිතාගන්න පුළුවන්. ඒ හැර මේ කෙලෙස් බරිත අන්ධ බාල පෘථග්ජන සත්වයන්ට මට අහවල් තැන හොඳයි කියලා තෝරාගන්න තරම් ශක්තියක් නැහැ. අනෙක් කාරණය තමයි අපි මේ සඳහන් කරන්නේ මනුස්ස ලෝකයේ ගැන.
මනුස්ස ලෝකය පංච වෝකාර භවයක්. පංච වෝකාර භවයේහි වස්තු රූපයකින් තොරව සිත පවතින්නේ නැහැ. වස්තු රූපයක් මතයි සිත හටගන්නේ පවතින්නේ. ඒ නිසා අන්තරා භවයේ සනාත කිරීම පිණිස ඉදිරිපත් කළ ඊතා බොළඳ ප්‍රශ්නයක් ඔය තැනක් නොතිබ්බොත් කියන ප්‍රශ්නය. මේ විශ්වයේ ඉන්නේ එක අම්මාද? රජ කුලයක හෝ සිටු කුලයක ඉපදීමට සුදුසු පින් නැති කෙනෙක් සිටමු. ඉතින් යාට මේ ලෝකයේ උපදින්නේ ඉන්නේ එක රජ පවුලද? එක සිටු පවුලද? අපි හිතමු අහසට දැම්ම පොල්ලක් ඕක කොතනට වැටෙයිද කියලා කියන්න බෑ. ඒ වගේ මෙලොවින් චුත වීමත් මතු ඉපදීමත් එසේ වුවත් මෙසේ වුවත් කියා අපි හිතන ආකාරයට නොව කර්ම නියාමයකට අනුව සිදුවන දෙයක්. මිනිස් ලොව ඉපදීමට සුදුසු පින් ඇති අය මෙහි නොඉපදුනොත් දෙව්ලොව ඕපපාතිකව හෝ චුතියට අනතුරුවම ඉපදීම තමා තේරවාදී ධර්මයට අනුව සම්බුද්ධ දේශනාව අනුව නිසැකවම අපි විසින් පිළිගනු ලබන්නේ. ප්‍රශ්නය. එහෙමයි ස්වාමීන් වහන්ස, අපට දැන් ඉතා පැහැදිලි මේ අන්තරා භවය යනු මිත්‍යාවක් බව. එහෙත් මේ ඔස්සේ සිතා අතරමං වූ බොහෝ දෙනෙකුගේ යහපත පිණිස තව කරුණක් විමසීමට අවසරයි. තේරවාදී බෞද්ධ වේශයෙන් පෙනී සිටින එහෙත් තේරවාදී ආකල්ප නැති ඇතමුන් අන්තරා භව කතාවේදී කියන දෙයක් තමයි කෙනෙකු අන්තරා භවයට පත් වුනාම ඔහු අහසේ සැරිසරමින් එක තැනක නොසිට ශීඝ්‍ර වේගයෙන් ගමන් කරමින් සිටින බව. ඒ පිළිබඳවත් පැහැදිලි කිරීමක් කළොත්. පිළිතුර. අපි මේ ජීවත් වන මනුස්ස ලෝකයේ අපේ සිත පවතින්නේ වස්තු රූපයක් ඇසුරු කරගෙනයි. දැන් අපි මෞකුස පිළිසිඳ ගැනීමේදී කලල අවස්ථාවේ මහට ගන්නා හදය හෘදයේ වස්තු රූපේ නිසා තමයි එතන සිත පිහිටන්නේ. සම්මුති වශයෙන් සත්වයෙකුගේ පහළවීම පරමාර්ථ වශයෙන් ස්කන්ධයන්ගේ පහළවීම. ඒ නිසා වස්තු රූපයකින් තොරව කවදාවත් වේදනා සංඥා සංඛාර විඥාන කියන සතර නාම ස්කන්ධය පවතින්න බෑ. කෙනෙක් මරණයට පත්වන විටම ඔහුගේ වස්තු රූපය නිරුද්ධ වෙලා ඉවරයි. ඉන්පසු ඔහුට ඇස කන නාසය දිව ශරීරය හෘදය යන වස්තු රූපයක් නැතිව සිත පමණක් අහසේ ගමන් කරන ශක්තියක් නැහැ. අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ටවත් නාම ධර්ම පතුරුවන්න බැහැ. ඒ අය බඹලොව ඉපදුනාම උපන් තැනම ඉන්නවා. ඔවුන්ට ඇවිදීමට කතා කිරීමට කිසිසේත් බැහැ. ඇහැට පේන්නේත් නැහැ. අරූපාවචර බ්‍රහ්මයන්ටත් එසේනම් මේ අන්ධ බාල කෙලෙස් බහුල පුතක් ජන සත්වයෝ කොහොමද අහසේ පාවෙවි ඉපදීමට තැනක් සොයමින් අහසේ සැරිසරන්නේ? එම නිසා රූපකාය නැතිව නාමකාය හෙවත් සිත අහසේ ශීඝ්‍ර වේගයෙන් ගමන් කරන බව උමතු අයෙකුට හැරුණකොට ධර්මය පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ලැබූ අයෙකුටවත් ප්‍රකාශ කළ නොහැකි. එය සම්පූර්ණ මිත්‍යාවක්. ප්‍රශ්නය. එහෙම අහසේ ගමන් කරන සත්ව කොට්ටාශ පිළිබඳව ධර්මයේ සඳහන් වෙන්නේ නැද්ද? පිළිතුර. ඕපපාතිකව ඉපදිලා ආසේ ගමන් කරමින් දුක් විඳින සත්ව කොට්ටාශ ඉන්න බව විනය පිටකයේ පරාජිකා පාළියේ සහ සූත්‍ර පිටකයේ പ്രേත වස්තු දේශනාවේ දැක්වෙනවා. ඒ සියල්ලෝම പ്രേත ලෝකයට අයිති අය. එහෙම නැතිව ඉපදීමට සුදුසු තැන් සොයමින් කය නැති සිත පමණක් ඇති අන්තරාභවික සත්වයෝ නෙවෙයි. ප්‍රශ්නය. අන්තරා භවය පිළිබඳ දැටි මතවාද ඉදිරිපත් වුණා. ඇතැම් හිමිවරු කියා තිබුණා තමන් අන්තරා භවය පිළිගත්තේ කරුණු කාරණා සහිතව යමක් කීවොත් එය කොයි නිකායට යානයකට අයත් වුණත් අප පිළිගත යුතුයි කියලා. අනික මහායානික නිකායක් වූ සර්වාස්තිවාදීන් අතරත් රහතුන් වහන්සේලා සිටියා කියලා කියනවා.
මේ අදහස ධර්ම විනයට එකඟද? එකඟ වෙන්න පුළුවන් සාධක තිබෙනවාද? පිළිතුර. සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක් ගත වූ පසු විශාලා මහනුවර භික්ෂූන් වහන්සේලා දස අකැප වස්තුවක් පනවා ගත්තා. ඒ නිමිත්තෙනුයි දෙවැනි ධර්ම සංගායනාව සිදු වුණේ. මේ දෙවැනි ධර්ම සංගායනාවේදී දස අකැප වස්තුව විනය විරෝධී බව තීරණය වූ අතර 10,000ක් පමණ අලජී භික්ෂූන් ශාසනයෙන් ඉවත් කරනු ලැබුවා. එම අලජී භික්ෂූන් වෙනත් ප්‍රදේශයකට ගොස් තමන්ද සංගායනාවක් කර එය මහා සංගීති නමින් හඳුන්වා තම භික්ෂු පිරිසද මහා සංගීති නිකාය වශයෙන් නම් කළා. මේ මහා සංගීති නිකාය තමා මහායාන බවට පත් වූයේ. වැඩි කල නොගොස් මේ භික්ෂූන් නිකාය 17කට බෙදුනා. ඔය මහායාන නිකාය 17ට අයිති කොටසක් තමයි සර්වාස්තිවාදීන් කියන්නේ. ඔවුන් මේ මහායාන නිකායවල් පිහිටවා ගත්තේ ශාසනය ආරක්ෂා කරන්නවත් තමන් දුකින් මිදෙන්නවත් නෙමෙයි. ලජ්ජී සිල්වත් භික්ෂූන් වහන්සේලාගෙන් පලිගන්න සහ ශාසනය තමන්ට උවමනා විදිහට සකස් කරගන්න පටන් ගත්තා. බුද්ධ වචනය වෙනස් කළා. බුදුසසුනට සතුරුකම් කිරීමත් තේරීය පරපුර විනාශ කිරීමත් එකම බලාපොරොත්තුව කරගත් එම මහායානිකයින් තුළ දියුණු වූ ශීලයක්, සමාධියක්, ප්‍රඥාවක් නැහැ. ජනප්‍රිය වීමේ ක්‍රම උපාය අනුගමනය කරමින් මහජනයාගෙන් පැසසුම් ලබමින් කටයුතු කළා මිස ඔවුන් නිවන් මගක් අනුගමනය කළේ නැහැ. ඔවුන්ගේ අදහස් බුදුසසුනට විරුද්ධ අදහස්. ඒ නිසා කොයි නිකායකට අයත් වුවත් සාධක සහිතව ඉදිරිපත් කරන දේ අපි පිළිගත යුතුයි. මහායානිකයින් අතර රහතුන් වහන්සේලා වැඩ සිටියා කියන ප්‍රකාශය අප සම්පූර්ණයෙන් බැහැර කළ යුතු ප්‍රකාශයක්. ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්, සම්පජාන මුසාවක්. තමාගේ මතය සනාථ කිරීමට උත්සාහ දරමින් කරන ඉතිහාසය විකෘති කිරීමක්. මාර්ගඵලලාභීකු තබා මහායානිකයන් අතර ධ්‍යානලාභීකුවත් සිටින බවට සාධක නැහැ. නිවන් දැකීමට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩි යුතුයි. එහි පළමුවැන්න සම්මා දිට්ඨියයි. ඉතින් සම්මා දිට්ඨියවත් නැති තේරවාදයන්ගෙන් බිඳී ගිය මහායානිකයන් අතර කොහොමද රහතන් වහන්සේලා බිහි වුණේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව රහත් වෙන්න පුළුවන් නම් මහායානිකයෝ අතර පමණක් නෙමෙයි අන්‍යාගමිකයෝ අතරත් රහතන් වහන්සේලා බිහි වෙයි. ධර්මය ගැන ගෞරවයක් නැතිව කරන හිස් ප්‍රලාපයක් මිස ඉහත ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව බෞද්ධ ජනතාව තේරුම් ගත යුතුයි. මෙහිදී අප සලකා බැලිය යුතු තවත් කාරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ ඒ දහම් පොත් පොත්ගුල්වල තැන්පත් කරලා සුවඳ දුම් අල්ලමින් මල් පහන් පූජා කරමින් හැමදාම ඒවාට ගෞරව කර කර ඉන්න නෙවෙයි. ධර්මය ගෞරව කිරීම තමාගේ මාර්ගාංග වැඩීමට හේතුවක් වෙනවා. නමුත් පොත්ගුලට වැඳ වැඩ සිටි පමණින් ධර්මය අවබෝධ කරගන්න බැහැ. ඒ වාගේම ත්‍රිපිටක ධර්මය දරාගෙන එයින් වාද විවාද කරමින් කාලය ගෙවන්නට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අලගත් දූපම සූත්‍රයෙන් විශේෂයෙන් දේශනා කළේ ත්‍රිවිධ පර්යාප්තියක්. අලගද්ද පර්යාප්තිය, නිස්සරණ පර්යාප්තිය, භාණ්ඩාගාරික පර්යාප්තිය කියලා. යම්කිසි කෙනෙක් ධර්ම විනය හදාරලා ධර්මඥානය ඇති කරගෙන එයින් වාද විවාද කරමින් අනුන් හෙලා දකිමින් අත්තුක්කංසන පරවම් භවනය කරමින් හැසිරෙනවා නම් විෂගෝර සල්පයෙක් අල්ලා ගන්න කෙනෙක් කඳ මැදින් අල්ලාගත් විට විශාල විපත්තියක් කරගන්නවා වාගේ වරදවා අල්ලාගත් ධර්ම විනය විපත්තිය පිණිස පවතිනවා. ඒ අලගත් දූපම පර්යාප්තිය නම් වෙනවා.
එයින් විනය පිටික පිළිබඳ වාද කිරීම නිසා දුශීල බවට පත්වෙනවා. සූත්‍ර පිටකය පිළිබඳ විවේචනය කරමින් නොමනා වාද විවාදවලට පැටලීමෙන් දෘෂ්ටි ජාලයක පැටලෙනවා. ඒ වාගේම අභිධර්ම පිටකය පිළිබඳ නොමනා විවේචනයන්ට පත්වීමෙන් ධර්ම චින්තාව අතිධාවනය කිරීම නිසා ඉහතාත්ම භාවයේම උන්මත්තකයන් බවට පත්වෙනවා. සසර මන්ද බුද්ධිකයන් වෙලා සර්වඥන් වහන්සේලා ලක්ෂයක් කෝටියක් පහළ වුණත් ගොඩ ගන්න බැරි අභව්‍ය පුද්ගලයෙකු වෙනවා. මෙන්න මේ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාලා විශේෂයෙන් දහම් පදයක් පාසා මේ ජීවිතයට එකතු කර ගැනීමට නම් ඒ වදාළ ධර්මය ශීලය පිළිබඳව නම් ශීලවන්ත වීම, සමත භාවනා පිළිබඳව නම් සමාධි භාවනා වැඩීම, නාම රූප පරිච්ඡේද ඥානය පිණිස නම් විදර්ශනා වැඩීම, මේ විදියට බුදු දහමේ අනුශාසනාවන් අනුගමනය කරන සත්පුරුෂයෝ මේ ධර්මය අනුව තමන්ගේ ශීල සමාධි ප්‍රඥා ශීර්ෂයෙන් ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරගෙන මේ 11 මහා ගින්නෙන් දැවෙන නව මහා භවයෙන් එතර වෙලා ශාන්ත නිවන් සුව අත්කර ගන්නවා. ඒ නිසා නව මහා භවයට අතිරේකව අන්තරා භවයේ වැනි යම් කිසි දෙයක් තියෙනවා නම් අපට ඒක විදර්ශනාවට ගන්නට අවශ්‍යයි. දැන් කාම භව විදර්ශනා කරන හැටි අපි කෙටියෙන් තේරුම් කර ගනිමු. රූප භවය, අරූප භවය, පඥා භවය, අසඤ්ඤා භවය, නේව සඤ්ඤානා සඤ්ඤා භවය, ඒකවෝකාර භවය, චතුෝකාර භවය, පංචවෝකාර භවය මේ නව මහා භවයන්ට විදර්ශනා කරගන්නට අපට පුළුවන්. මක් නිසාද? ඒ භවයට නියමිත ස්කන්ධ මේවා, ආයතන මේවා, ධාතු මේවා, ඒ භවයට නියමිත ඉන්ද්‍රිය හේතු ආහාර මේවා, පස්ස, වේදනා, සංඥා, චේතනා, චිත්ත මේවා කියලා භාග්‍යවතුන් වහන්සේ අපට ඉදා පැහැදිලිව අතේ තියෙන රේඛාවක් පෙන්වා දෙන්නා මෙන් පහදා දීලා තියෙනවා. නාම රූප පරිච්ඡේදය පෙන්නලා දීලා තියෙනවා. එහෙම නමුත් අන්තරා භවය කියන මේ වචනයෙන් කියවෙන භවය පිළිබඳව කිසිම හෝඩුවාවක් බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. එහෙම වදාරා තියෙනවා නම් ඒකත් විදර්ශනාවට නැංවීම පිණිස නාම රූප වශයෙන් වෙන් කරලා දේශනා කරනවා ඒකාන්තයි. නමුත් එහෙම වෙන්කොට දේශනා කිරීමක් පිටක තුනේ කොතනකවත් පෙනෙන්නට නැහැ. චුතියට අනතුරුව තමා මරණයට පත් වූ බව නොදන්නා මනෝමය කායකින් යන පුද්ගලයෙකු මේ ලෝක ධාතුවේම නැත යන සර්වඥ බුදුරජාණන් වහන්සේගේ වචනය අපි පිළිගන්නවා. ඒ වගේම කයක් නැතුව මනෝකාය කයින් යනවායි කියන මේ අන්තරා භවික සත්වයින්ට ඉර්දියක් හෝ දිවසක් හෝ ඔවුනොවුන් සමග කතා කිරීමේ ශක්තියක් තිබෙන්නට බැහැ. කතා කරන්න නම් රූපයක් අවශ්‍යයි. රූපයක් නැතිනම් කතා කරන්න බැහැ. ඒ නිසා මේ අන්තරා භව කතාව නාම රූප පරිච්ඡේද ඥානය නොමැති මන්ද බුද්ධිකයන්ගේ කතාවක් බව අපි අවධාරණයෙන් පිළිගන්නට ඕනෑ. ඒ වගේම අපි ආරාධනා කරනවා ඒ අන්තරා භවයක් සැබවින්ම තියෙනවා නම් ඒ අන්තරා භවයට අයිති ස්කන්ධ පහ, ආයතන 12, ධාතු 18, ඉන්ද්‍රිය 22, හේතු 9, ආහාර 4, පස්ස 7, සංඥා 7, චේතනා 7, විඥාන 7 විදර්ශනාවට නංවා අපට ඉදිරිපත් කරන්න කියලා. මළගිය ඥාතීන්ට පින්දීම. ප්‍රශ්නය: කෙනෙකු මරණයට පත් වුනාම එම මළගිය ඥාතියා වෙනුවෙන් 7 දවසේදී වගේම 3 මාසයේදී පින් පැමිණවීම දීර්ඝ කාලයක් තිස්සේ හුරු පුරුදු චාරිත්‍රයක්. එහි ඇතැම්ම හිතනවා එතෙක් අහසේ සැරිසැරූ ආත්මය
හත්වෙනි දවසේදී පින් ගැනීමට පැමිණෙනවා. එසේ පැමිණ පින්ගෙන පසුව උපතක් කරා යනවා කියලා. මේ මතය පිළිබඳ ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් කළොත් පිරිතුර. ඕක බහුල වශයෙන් ගම්වල නූගත් ගැමියන් අතර පවත්නා මතයක්. චුතිපටිසන්ධිය පිළිබඳව නොදන්නා කමෙන් සහ අන්තරා භවය වැනි මිත්‍යා මත සමාජය පුරා පැතිර යාම නිසා සමහරුන්ට මේවා निराකරණය කරගන්න නොහැකි වී තිබෙනවා. ධර්මයේ දැක්වෙනවා උපමාවක් බොහෝ සූත්‍ර දේශනාවලත් මේ දේශනා වී තිබෙනවා. සම්මිජ්ජන්තිං වා බාහං පාසාරේය පාසාරිතං වා බාහං සම්මිජ්ජේය. තික්කල අතක් වකුටු කිරීමට වකුටු කළ අතක් තික් කිරීමට ගතවන කාලයට වඩා අඩු කාලයකින් මෙලොවින් චුත වෙන සත්වයා අතරමඟ නොරදී පරලොව ඉපදෙනවා. මේ චුති පටිසන්ධිහෙවත් මරණයත් අලුත් භවයේ උප්පත්තියත් කියන්නේ එකම චිත්ත වීතියක චිත්තක්ෂණ දෙකක්. ඒ සඳහා විනාඩි ගණනාවක්වත් ගත වෙන්නේ නැහැ. ඉතා ශෙනයකින් සිදුවන දෙයක්. අපි හිතමු කෙනෙකු මරණයට පත්වෙනවා. ඔහු සුගති ගාමී වීමට අවශ්‍ය පින් දහම් වල යෙදුන කෙනෙක්. එසේනම් කර්මානුරූපව සුගති භවය පිළිබඳ ගති නිමිති පහළ වෙලා ශෙනයකින් නිදා පිබිදියාක් මෙන් දෙව්ලොවක ඉපදෙනවා. නොඑසේනම් මනුලොව ඉපදෙනවා. නොපිරිහුණු ධානයෙන් යුතුව නම් මරණයට පත්ුනේ ඊට අනුරූප බඹලොවක ඉපදෙනවා. එසේ සුගතිගාමී ජීවිත ලැබූ අයට දින හතෙන් පින් ලබා ගැනීමට ස්වකීය නිවසට ඥාතීන් අතරට පැමිණීමට හැකියාවක් නැහැ. ඒ වාගේම බොහෝ අකුසල් කළ අය සතර අපායෙන් එකක ඉපදෙනවා. නරකාදියේ තිරිසන් අපායේ යම් කිසි තැනක උපන්න කෙනෙක් කෙසේද දින හතෙන් හෝ තුන් මාසයෙන් පින් ගැනීමට එන්නේ. එසේ හත් දවසේදී පින් ගැනීමට පැමිණෙන බව සැලකීම අන්තරා භව මතය නිසා හටගත් දෙයක්. ථේරවාද සම්ප්‍රදායට ධර්ම විනය අනුව මරණය සහ නැවත උත්පත්තිය අතර මොහොතක්වත් රැඳෙන අන්තරා භවය කියන අමුතු භවයක් නැහැ. මරණයට පත් වූ පසු ඔහුගේ ආත්මය ඉපදීමට තැනක් සොයමින් සැරිසරන බවත් එම අන්තරා භව කාලය සතියක්වත් කියන මහායාන මතය නිසා හත් දවසේදී දන් දීමට පුරුදු වුණා වෙන්න පුළුවන්. ඒ නිසා මරණයට පත්වී දින හතක් අහසේ පාවෙමින් සිට හත් දවසේදී පින් ලබා සුදුසු උපතක් ලබනවා කියන කාරණය අන්තරා භව සංකල්පය නිසා හටගත් මතයක් බවත් එසේ දින හතේදී නිවසට පැමිණෙනවයි කියන කතාව තිරොක්කුඩ්ඩ සූත්‍රයේ වර්ධවා වටහා ගැනීමක් බවත් තේරුම් ගැනීම වැදගත්. පින් බලාපොරොත්තුවෙන් පැමිණෙන්නේ පරදත් උපජීවී ප්‍රේතයන් පමණයි. මරණයට පත්වෙන හැමෝම පින් ගැනීමට පැමිණෙන්නේ නැහැ. ප්‍රශ්නය. එහෙනම් ස්වාමීන් වහන්ස ඔය ඥාතීන්ට පින් දීමේ චාරිත්‍රය පිළිබඳව තව ටිකක් පැහැදිලි කළොත්. එම චාරිත්‍රයේ ආරම්භය ඒ වගේම හත් දවසේදීම පින් දීම අනිවාර්යද යන්න හා ඥාතීන් පින් ලබා ගන්නා ආකාරය පිළිබඳව කරුණු ටිකක්. පිළිතුර. අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් වර්ෂයක් ගත වූ තැන පෙර ජටිලයෙක් වූ දහසක් පමණ භික්ෂු පිරිසක් පිරිවරාගෙන රජගහ නුවරට වැඩම කළා. බුදුවීමට පෙර බිම්බිසාර රජතුමාට දුන් පොරොන්දුවක් ඉටු කිරීම පිණිස. එම වැඩමවීම නිසා බිම්බිසාර මහරජතුමා ඇතුළු විශාල පිරිසක් මගඵල නිවන්සුව ලැබුවා. රජතුමා තම වේලුවන උයන සංඝරත්නයට පූජා කළා. එය ශාසන ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාවයි. සැදැහැවත් බෞද්ධයෙකු වූ රජතුමා නිතර නිතර පින් කළත් ඒ කාලේ ඥාතීන්ට පින් දීමේ චාරිත්‍රයක් නොතිබූ නිසා ඥාතීන්ට පින් දුන්නේ නැහැ. මේ වන විට එතුමාගෙන් පින් බලාපොරොත්තුව
බුද්ධාන්තර ගණනාවක් බලා සිටිය විශාල ඥාති ප්‍රේත සමූහයක් පින් නොලැබුන නිසා රජතුමාට තමන් පෙනෙන පරිදි රජමාලිගාවට පැමිණියා. රජතුමා මේ ප්‍රේත පිරිස දැක මේ කාරණය බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. එතනදී බුදුරජාණන් වහන්සේ ඥාතීන් පින් බලාපොරොත්තුෙන් පසු වන නිසා ඔවුන්ට පින් දීම සුදුසු බව පහදා දුන් පසුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය මාලිගාවට වැඩම වෙලා දන් පිළිගන්වා ඥාතීන්ට පින් දී දුකින් නිදහස් කළා. මෙසේ ඥාතීන් උදෙසා පළමුවෙන් පින් අනුමෝදන් කිරීමක් කළේ බිම්බිසාර මහරජතුමායි. ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්ස, මෙතනදී එම ඥාති ප්‍රේත පිරිස දුකින් මිදුනා කියලා කීවේ ඔවුන් පින්ගෙන දේවත්වයට පත් වූවාද? පිළිතුර. නැහැ, දේවත්වයට පත්වීමක් ගැන නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ. ප්‍රේත භවයේ සිටියදීම ඒ අයට දිව්‍යමය ආහාර පාන වස්ත්‍රාභරණ පහළ වී සැපවත් වුණා. එසේ පින් ලබාගෙන සැපවත් වීමට හැකිවන්නේ පරදත්තූප ජීවී ප්‍රේතයන්ට පමණයි. ඥාතීන්ට අප දෙන පින් ලැබෙන ආකාරය වැදගත්. මේ පින අපගේ මියගිය ඥාතීන් අනුමෝදන් වේත්වා කියන අපේ උදෙසීම සහ මියගිය ඥාතීන්ගේ අපේක්ෂාව නිසා තමයි ඥාතීන්ට පින් ලැබෙන්නේ. පින් කර ගැනීමට සුදුසු ස්ථානයක ඉපදිලා ඉන්නවා නම් අපි ඔවුන් උදෙසා කරන පින් බලාගෙන ඉඳලා අනේ සාදු, අපේ ජීවත්ව සිටින ඥාතීන් අපි උදෙසා පින්කමක් කළා කියලා සතුටු වෙනවා. එසේ සතුටු වීම නිසා ඔවුන්ගේ සිත් තුළ කුසල් සිත් මතුවෙනවා. ඒ කුසල් සිත් මතුවීම නිසයි සැපවත් වෙන්නේ. දැන් සමහර රහතන් වහන්සේලා පවා පූර්ව ආත්මවලදී තම මව් වූ පියා වූ ඥාති ප්‍රේතයන් සැපවත් කරන්න පින් අනුමෝදන් කරලා තියෙනවා. එතනදී රහතන් වහන්සේලාට කුසල් වැඩින්නේ නැහැ. උන්වහන්සේලාට ක්‍රියාසිත් පමණයි ඇතිවෙන්නේ. නමුත් ඒ ක්‍රියාව දිසා බලාගෙන ඉන්න ඥාති ප්‍රේතයෝ කුසලය දිහා බලලා සතුටු වීම නිසා, එය අනුමත කිරීම නිසා තමන්ගේ සිත තුළ කුසල් මතු කර ගැනීමෙන් සැපයට පැමිණෙනවා. ඥාතීන්ට පින් පැමිණවීම පිළිබඳ කරුණු දේශනා වී තිබෙන්නේ කුද්දක නිකායේ තිරොක්කුඩ්ඩ සූත්‍රයේ. එහි දිනවකවාන සඳහන් වීමක් නැහැ. හත් දවසේදී ඒ වාගේම තුන් මාසයේදී පින් පැමිණවීම ලෝක සම්මත චාරිත්‍ර. ඒවා ඒ හැටියට පවත්වන එක හොඳයි. මොකද දිනවකවානු සම්මතය නිසා නොවරදවාම ඒ කටයුතු කරනවා. නමුත් යම් විදිහකින් එදිනට පෙර හෝ පසුව පින් දුන්නයි කියලා වෙන අවැඩක් නපුරක් නැහැ. ඕනෑම දවසක ඥාතීන්ට පින් දෙන්න පුළුවන්. ඥාතීන්ට පින් දීමේදී දිනවකවානුවල බලපෑමක් නැහැ. ප්‍රශ්නය. ඥාතීන්ට පින් දීමේදී ඉටුකරන චාරිත්‍ර ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන අවස්ථාත් තියෙනවා. ගරු ස්වාමීන් වහන්ස, ඇතැම් අය විශ්වාස කරනවා ගෙදරදී ඥාතීන්ට පින් දීම නුසුදුසුයි කියලා. පූජාපදය කියන බෙරවාදනය නොතිබ්බොත් ඥාතීන්ට පින් නොලැබේ කියලා තවත් සමහරු කල්පනා කරනවා. තමාගේ වත්කමානුව අධික මුදල් වැය කිරීමට අපහසු වෙන බෞද්ධයන් කොහොමද සාර්ථකව මේ චාරිත්‍ර සම්පූර්ණ කරගන්නේ? පිළිතුර. ඔය ප්‍රශ්නය සමහරු අපෙන් පෞද්ගලික බොහෝ අවස්ථාවල විමසා තිබෙනවා. මේ චාරිත්‍රය වටා බොහෝ අවස්ථාවල මිත්‍යා අදහස් එකතු වී තිබෙනවා. හත් දවසේදී පෙරේත ගොටු තැබීම වැනි මත අප මියගිය ඥාතීන් වෙනුවෙන් ආහාර පාන තැබුවාට ඒ මියගිය ඥාතීන්ට ප්‍රයෝජනයක් නැහැ. අපේ ආහාර පාන වලින් නොන් සුවපත් කරන්න පුළුවන් නම් පින්දීමේ චාරිත්‍රයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ගතානුගතිකව කරන පෙරේත ගොටු තැබීම මිත්‍යාවක් බව අපි තේරුම් ගත යුතුයි. ඥාතීන්ට පින් ලැබෙන්නේ අපේ උදෙසීම සහ ඒ අයගේ අපේක්ෂාව නිසයි.
ඒ කරුණ සම්පූර්ණ වෙන තැන පින් ලැබෙනවා. ඒ හැරුණකොට පින් දීමේදී බෙර වාදනය අවශ්‍ය වෙන බවක් තිරෝ කුඩ්ඩ සූත්‍රයේ හෝ වෙනත් දේශනාවක දේශනා වී නැහැ. ඒ නිසා එවැනි දේ සඳහා මුදල් වැය කිරීමට අපහසු වන බෞද්ධයින් ඒ ගැන කම්පා විය යුතු නැහැ. තමාගේ හැකියාව අනුව මහා සංඝරත්නය අරමුණු කරගෙන සංඝරත්නය වෙනුවෙන් අවම වශයෙන් එක් නමක්වත් වඩමවාගෙන බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව පින්කම් කර එම පින් ඥාතීන්ට අනුමෝදන් කරන්න පුළුවන්. අනවබෝධය නිසයි බොහෝ අය මුදල් වියදම් කරගෙනත් පින්කම් වරද්දා ගන්නේ. අවබෝධයෙන් කටයුතු කිරීමේදී පීඩාවට පත් නොවි ශාසනික පින් දහම්වල යෙදෙන්න පුළුවනි. අනිත් කාරණය ගෙදරදී පින් දුන්නත් විහාරස්ථානයක පින් දුන්නත් එහි වරදක් නැහැ. ඥාතීන්ට පින් දීම චාරිත්‍රයක් වගේම යුතුකමක්. මිය පරලොව ගිය ඇත්තන් වෙනුවෙන් හැඬීම, වැළපීම, දුක්වීම, පෙරේත ගොට තැබීම, සොහොන සැරසීම නිෂ්ඵල දේවල්. කළ යුතුම දෙය තමාට හැකි ආකාරයකින් පින් දහම්වලදී පින් දීමයි. ගෙදරදී ඒ කිරීමෙන් වෙන කිසිම වරදක් නැහැ. විශේෂයෙන් මේ චාරිත්‍රය ආරම්භ වුණෙත් රජ ගෙදරකදී බව තිරෝ කුඩ්ඩ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. අපෙන් පින් ලබා ගන්නා ඥාතීන් අපට ආශිර්වාද කරනවා. අපි සැපවත් තුනේ අපේ ජීවත්ව සිටින ඥාතීන් දුන් පින් නිසා. අපේ ඥාතීන් චිරාත් කාලයක් සැපසේ ජීවත් වෙත්වා කියා. එහෙම නැතිව ඔවුන් අපට සාප කරන බවක් හෝ අනර්ථයක් කරන බවක් සිතන්නට බැහැ. මියගිය ඥාතීන්ගෙන් කරදරයක් වේවි කියන අදහස අනවබෝධයෙන් නැති කරගත් බියක්. අප එසේ බියවීමට කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ. ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දේශනාවෙන් කියවුනා හැම ඥාතියෙකුටම පින් නොලැබෙන බව. එසේනම් අප වෙහෙස විහන්සි බී ඥාතීන් උදෙසා පින්කමක් කිරීමේ තේරුමක් තියෙනවාද? පිළිතුර. ඔය ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ ජීවමාන අවස්ථාවේ ජානුසෝනි බමුණා විමසා තිබුණා. එතනදී පින් ලබන නොලබන අවස්ථා පිළිබඳ දේශනා වෙලා තියෙනවා. කෙනෙකු මරණයට පත් වෙලා බ්‍රහ්ම ලෝකයේ, එහෙම නැත්නම් දෙව්ලොව හෝ මනුස්ස ලෝකයේ උපන්නම පින් ලැබෙන්නේ නැහැ. දෙවියන්ට උනත් පින් ලැබෙන්නේ කරන කුසලය කෙරෙහි අවධානය යොමු කරගෙන ඉඳලා ඒ අනුව සතුටු වුණොත් විතරයි. අපි පින් දෙද්දී ඔවුන් විනෝදකාමීව ක්‍රීඩාවෙහි යෙදී සිටියා නම් පින් ලබන්න බැහැ. මරණයට පත් වූ කෙනා නරකාදියේ හෝ තිරිසන් අපායේ උපන්නහම කොපමණ පින් පෙත් දුන්නත් පින් ලැබෙන්නේ නැහැ. ප්‍රේත අපායේත් කර්මානුරූපව අකුසල විපාක දැඩිසේ විඳිය යුතු නිජ්ජාම තන්හික කුප්පි පාසිකාදී ප්‍රේත කොට්ටාශවල උපන්නහම පින් අනුමෝදන් වෙන්න බැහැ. පරදත් උපජීවී ප්‍රේතයන්ට පමණයි පින් අනුමෝදන් වී සැපවත් වීමට පිළිවන් වන්නේ. අපට හිතන්න බැහැ හත් දවසේදී හෝ තුන් මාසයේදී යම් ඥාතියේ කරමුණු කරගෙන පින් දෙන්නේ මව් හෝ පියා හෝ ඒ මළගේ ඥාතියා පරදත් උපජීවී ප්‍රේත ලෝකයේම ඉපදිලා ඉඳීද කියලා. සමහර විට මරණයට පත්වීමේදී කුසලයක් අරමුණු වී කුසල් සිහියෙන් යුතුව නම් මරණයට පත් වූයේ සුගති භූමියකයි ඉපදෙන්නේ. එවිට ඔහුට එම කුසල නොලැබෙන්න පුළුවන්. එවිට අප කරන කුසලය නිෂ්ඵලයි නේද හිතෙන්න පුළුවන්. නමුත් අපි එසේ සිතන්න හොඳ නැහැ. මක් නිසාද මේ දීර්ඝ සසරේ මව් වුණු, පියා වුණු, ඥාති වුණු පුද්ගලයෝ මොන තරම් ඉන්නවාද? සසර අපේ ඥාති වුණ බොහෝ උදවිය අපෙන් පින් බලාපොරොත්තුව සිටින්න පුළුවන්. අපි ඥාතීන්ට පින් දෙනකොට ඒ අය අනුමෝදන් වී සැපයට පැමිණෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ සානු සාමණේරයන් වහන්සේ
බොහොම මිහිරි ආකාරයට දහම් දේශන කුඩා හාමුදුරු නමක්. හැමදාම ධර්ම දේශනාව අවසානයේදී මව්පියන්ට පින් අනුමෝදන් කරනවා. මේ අතර පූර්ව ආත්මයක මව් වූ ප්‍රේතියක් මව්පියන්ට දෙන පින් අනුමෝදන් වී ප්‍රේත දුකින් මිදී සැපවත් වුණා. දෙවරුන් අතරේදී පවා මේ ප්‍රේතියේ ගරුමුබන් ලැබෙන කෙනෙකු බවට පත් වුණා. මෙසේ අපට නොපෙනුනාට අපෙන් පින් ගන්නා සසර ඥාතීන් කොතෙකුත් සිටින්න පුළුවන්. ඥාතීන්ට පින් දීමේ චාරිත්‍රය ආරම්භ වුණෙත් බිම්බිසාර මහරජතුමාගේ මේ ජීවිතයේ ඥාති පිරිසක් සැපවත් කරන්න නෙමෙයි. මීට කල්ප 91කට ඉස්සර ඥාති පිරිසක්. ඒ නිසා ඥාතීන්ට කොපමණ පින් දුන්නත් ඒ නිෂ්ඵල වන්නේ නැහැ. හත් දවසේදී තුන් මාසයේදී පමණක් නොවේ කුසලයක යෙදෙන හැම මොහොතකම ඥාතීන්ට පින් දීමට පුරුදු වීම හොඳයි. අනෙත් කාරණය අපේ කුසල් ඥාතීන්ට අනුමෝදන් කළා කියන්නේ අපේ සිතේ තියෙන දෙයක් ඒ අයට දුන්නා නෙමෙයි. අපේ කුසලය දිහා බලාගෙන ඉඳලා සතුටට පත්වීම නිසා ඔවුන්ගේ සිත තුළ කුසල් හැඟීම් මතුවන නිසයි සැපවත් වෙන්නේ. එවිට අප ඥාතීන් සැපවත් කර ඥාති ධර්මයක් ඥාති සංග්‍රහයක් සම්පූර්ණ කළ අතරම අප රැස් කළ කුසලය සසර අප්‍රමාණ කලක් සැප විපාක ලබන කුසලයක් බවට පත්වෙනවා. ඥාතීන් පින් ලැබුවත් නොලැබුවත් පින් දෙන එක අපේ යුතුකමක්. ඒ නිසා එය පැහැර හරින්නට හොඳ නැහැ. සාංගික දාන ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්ස, මීළඟට විමසීමට බලාපොරොත්තු වන්නේ අද බොහෝ දෙනා ඥාතීන්ට පින් දීම සඳහා සාංගික දාන පිරිනමනවා. සාංගිකව දානයක් පිළිගැන්වීමට අවම වශයෙන් උපසපන් භික්ෂූන් වහන්සේලා සතර නමක්වත් අවශ්‍යයි කියලා ඇතැම් විට භික්ෂූන් වහන්සේලා විසින්ම පවසනවා අප අසා තිබෙනවා. ඒ සත්‍යතාවය සහ කෙසේද අපි සාංගිකව දානයක් පිරිනැමිය යුත්තේ කියලා පහදා දුන්නොත් පිළිතුර. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර නීග්‍රෝධාරාමයේ වැඩ සිටින අවස්ථාවක බුද්ධ මාතාව වූ ප්‍රජාපති ගෞතමීන් වහන්සේ කල්පනා කළා, මා කිරි පොවා එකේ හොවා ඇති දැඩි කළ පුත්‍ර රත්නය කෙලෙස් මරුන් දිනා බුදු බවට පත් වී වැඩවසනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රන්වන් ශරීරයේ වැසීමට බුද්ධ පූජා වශයෙන් මා සිවුරක් පූජා කළ යුතුයි කියලා සේවිකාවන් ලවා නූල් සකසවා තම දෑතින්ම වස්ත්‍ර යුගලයක් සකස් කළා. හිසමත තබාගෙන ගෞරව සම්ප්‍රයුක්තව විහාරයට ගොස් වස්ත්‍ර යුගලය පිළිගන්නා ලෙස ඉල්ලා සිටියා. එතනදී ගෞතමියනි, ඔය වස්ත්‍ර යුගලය සංඝයාට පූජා කරන්න. එවිට මටත් පූජා වෙනවා, සංඝයාටත් පූජා කළා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. දෙවැනි තුන්වැනි වතාවටත් ප්‍රජාපති ගෞතමීන් වහන්සේ ආයාචනා කළා. අනේ ස්වාමීනි, මට සංඝරත්නයට ඕනෑ තරම් වස්ත්‍ර පූජා කරන්න පුළුවන්. නමුත් මගේ දෑතින්ම සකස් කළ මේ වස්ත්‍ර යුගලය බුදුරජාණන් වහන්සේගේ රන්වන් ශරීරයටමයි මා පූජා කිරීමට කැමති. අනුකම්පා කර පිළිගන්නා සේක්වා කියා තුන්යල දක්වා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ එම පූජාව සංඝයාට පිරිනමන ලෙස වදාලා. මේ වේලාවේ පැත්තකට වීමේ දෙස බලා සිටිය අනද මහා තෙරුන් වහන්සේද බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා, ස්වාමීනි, මේ බුදුරජාණන් වහන්සේ හදා වඩාගත් මෞතුමිය. එතුමියට අනුකම්පාවෙන් මේ පූජාව ඉවසා වදාරණ සේක්වා කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ ප්‍රජාපති ගෞතමීන් වහන්සේ පසකින් බලා ඉඳිද්දී අනද තෙරුන් නමතා සාංගිකව යමක් පූජා කිරීමේ අගය පහදා දෙන්නට පෞද්ගලික දාන 14ක්, සාංගික දාන 7ක් සහ දක්ෂිණා විශුද්ධි 4ක් යන මෙතෙක් ධර්ම කාරණා ඇතුළත් කරමින් දක්ෂිණා විභංග සූත්‍රය දේශනා කොට වදාලා.
දේශනාව අවසන් වන විට මා බුද්ධ පූජා පිණිස සකස් කළ මේ පූජාව බුද්ධ පූජා අදහස නිසා ඒ පින මට සම්පූර්ණයි. අතිරේක වූ කුසලයක් රැස් කර ගැනීමටයි බුදුරජාණන් වහන්සේ සංඝයාට පූජා කරන්න කියලා උපදෙස් දුන්නේ කියලා ප්‍රසාදයට පත් වූ ප්‍රජාපති ගෝතමිය ඒ සංඝයාට පූජා කළා. මේ අනුව අපට පැහැදිලි වෙනවා යමක් පෞද්ගලික පූජා කිරීමට වඩා සාංගිකව පූජා කිරීම ශ්‍රේෂ්ඨ වන බව. එසේ උසස් ආනිශංස ලැබීමට නම් සංඝගත දක්ඛිනාහි සංඝේ චිත්තිකාරං කාතුං සාකේ කනාතස්ස හෝති. සංඝරත්නය කෙරෙහි සිත පහදවා ගන්නට ඕනේ. සාංගික පින ලැබෙන්නේ සංඝරත්නය කෙරෙහි සිත පහදවාගත් පුද්ගලයාට පමණයි. සාංගික පූජාවේදී අප අරමුණු කරගන්නේ අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලයටම අයත් භික්ෂු සමූහයයි. ඒ සංඝරත්නය සුපටිපන්නාදී සංඝ ගුණයෙන් යුක්ත බව සලකා සොම්නස් සිතින් සංඝරත්නය පිදීමෙන් ඒ කුසලය මහානුභාව සම්පන්න වෙනවා. මෙහිදී අප විශේෂයෙන් සිතල ගත යුතු වන්නේ සාංගික කුසලය පාලි වාක්‍යකී පමණින් ලබන්න බැහැ. සංඝරත්නය අරමුණු කරගන්නම ඕන. එහෙම නැතිව අපි මේ පූජාව කරන්නේ මේ වැඩි භික්ෂූන් වහන්සේලා 19ට හෝ 7 කියලා සිතුවොත් ඒ පෞද්ගලික දාන සංඛ්‍යාවට යනවා. කොපමණ සංඝ පිරිසක් වැඩම කළත් අපි හිතන්නට ඕනේ අපි මේ පූජාව කරන්නේ සැරියුත් මුගලන් ආදී අතීතයේ වැඩ සිටියා වූ ක්ෂීණාශ්‍රව මහරහතන් වහන්සේලාට, වර්තමානයේ වැඩ සිටින සිල්වත් භික්ෂූන් වහන්සේලාට, අනාගතයේ මේ ශාසනයේ 15 සිල්වත් භික්ෂූන් වහන්සේලාට කියලා. මෙසේ කල්පනා කරලා පින්කම් කරනකොට සාංගික පින ලැබෙනවා. සාංගික පින්කම කියන්නේ ශාසනයේ විනය කර්මයක් නෙවෙයි. භික්ෂූන් 4 5 10 29 වර්ග කෙරෙන්නේ විනය කර්මවලදී පමණයි. චතුවර්ගික සංඝයාගෙන්, පංචවර්ගික ආදී සංඝයාගෙන් කළ යුතු විනය කර්මයක් සඳහානම් අදාළ භික්ෂු පිරිස නොපැමිණීමෙන් විනය කර්මය කෝප්‍ය වෙනවා, බලරහිත වෙනවා, විනය කර්මය නොකළාම වෙනවා. සාංගිකව යමක් පූජා කිරීම එසේ විනය කර්මයක් නොවන නිසා එක භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියේ වුවද සාංගිකව පූජාව කරන්න පුළුවන්. අවම වශයෙන් ඒ දවස පැවිදි වූ සාමණේරයන් වහන්සේ නමක් ඉදිරියේ වුවද සාංගික පූජාවක් කරන්න පුළුවන්. ඒ නිසා භික්ෂූන් වහන්සේලා 4 සිටිය යුතුයි කියන අදහස නොදන්නා කම නිසා ඇති කරගත් මතයක්. එහි සත්‍යතාවයක් නැහැ. මේ ශාසනය පිරිහි කාසාව කණ්ඩක තත්වයට පත් වූ අවස්ථාවේදී පවා ඔවුන් ඉදිරියේ යමක් සාංගිකව පූජා කිරීම මහත්ඵල මහානිසංශ බව සඳහන් වෙනවා. මේ කාරණයෙන් පැහැදිලි වෙනවා සාංගික කුසලය ලැබෙන්නේම නුවණ මෙහෙයවන්න පුළුවන් අයට පමණක් බව. සමහර අවස්ථාවලදී අපි ආරාධනා කරනවා 19, වැඩියේ 7. සමහර අය බඳු අවස්ථාවල කලබල වෙනවා, හිත නොසන්සුන් කරගන්නවා. පින්කම් කරන්නේ නොසන්සුන් සිතින්. පින්කම් කරන අවස්ථාවේ හොඳ සිහියෙන් එහි යෙදෙන්න බැරි වුණොත් එය උසස් කුසලයක් වෙන්නේ නැහැ. නුවණ හරිහැටි නොයදුවොත් කුසලය ද්වී හේතුක කුසලයක් වෙනවා. එවිට වර්ධවා කරන කුසලය නිසා සසරේදී හොඳ ආනිසංශ ලබන්න බැරි වෙනවා. මේ නිසා වැඩම කළ ස්වාමීන් වහන්සේලා කීප නමක් වුණාට මා මේ පූජාව කරන්නේ ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේලා පිරිසකටයි කියලා සිතලා භික්ෂූන් වහන්සේලා කීප නමක් නැතින් දැක්කට කෝටි ගණනක් මහරහතුන් වහන්සේලා සිතින් දකිමින් ගෞරව ආදරයෙන් සිහිනුවණින් පින්කම් කරන්න
අපි පුරුදු වෙන්න ඕනේ. මේ කාලයේ කරන සාංගික දාන පින්කම් වලදී සාංගික වෙනවාද කියන එක ගැටලුවක්. දැන් බොහෝ විට කරන්නේ දස නමක් හෝ හත් නමක් හෝ ආරාධනා කර වැඩමවාගෙන ඊට පස්සේ ඒ දහ නමට පිරිකර 10ක් වෙන වෙනම සූදානම් කරනවා. ඉමම් බික්කං සපරික්කාරං බික්කු සංගස දේම කියන වාක්‍ය කියලා අවසානයේදී අර පිරිකර වෙන වෙනම පූජා කරනවා. පාලි වාක්‍ය කීමේදී සිතිනුත් පූජා කළා නම් පස්සේ වෙනම පූජා කිරීමක් අවශ්‍ය නැහැ. එහෙම වෙන වෙනම පූජා කරන්නේ පාලි වාක්‍ය කීවත් සිතින් පූජා නොකළ නිසයි. මෙය සංඝ රත්නයට පූජා කරමි යන සිත පවතී නම් එය සංඝයාට පූජා කළාම වෙනවා. සාංඝික කිරීමෙන් පසුව ඒ පිළිකර අයිති සංඝ රත්නයට. උපසපන් භික්ෂූන් වහන්සේලා රැස් වී අපලෝකනීය විනය කර්මය සිදුකොට ඒ පිළිකර විනයානුකූලව බෙදා ගැනීම උන්වහන්සේලාට අයිති දෙයක්. ඒ හැර සාංගික කිරීමෙන් පසු පිරිකර සංවිධානය කිරීම දායක පක්ෂයට අයත් දෙයක් නොවේ. කරුණු මෙසේ හේයින් පුද්ගල විභාගයකින් තොරව සංඝරත්නය වෙනුවෙන් වඩින එක නමකට වුවද තමාගේ ශක්ති ප්‍රමාණය අනුව සාංගික දානය පිදිය හැකි බව අප තේරුම් ගත යුතුයි. ප්‍රශ්නය: අද බොහෝ දෙනෙක් අසහනකාරී ජීවිතයෙන් මිදීම සඳහා ධර්මයට නැඹුරු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන් තරුණ පිරිසත් ධර්මය පිළිබඳ ඕනෑකමින් කටයුතු කරන මොහොතක ඇතම් ස්වාමීන් වහන්සේලා පිරිසිදු බුදු වදන් තිබියදී ධර්මය ලෙස විවිධ මතවාද සමාජයට ඉදිරිපත් කරනවා. ඒ තුළ බොහෝ ධර්ම කරුණු විකෘති වෙනවා. ධර්මයට නැඹුරු වෙන බොහෝ දෙනෙකු මේ නිසා අතරමං වී අසරණ වී සිටින තත්ත්වයක් දැකගත හැකි. මේ ශාසනයට බලපාන්නේ කෙලෙසකදැයි අප නා වූයේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේගෙන් විමසූ විට මෙසේ පිළිතුරු දුන්හ. පිළිතුර: බුදුරජාණන් වහන්සේගේ ධර්මය එක් අකුරක්වත් වෙනස් කිරීම ශාසනය අතුරුදහන් කිරීමක්. ඒක බරපතල පාපයක්. තමන්ගේ නොදන්නා කමෙන් හරි දැන දැන හරි ධර්මාර්ථ විකෘති කිරීම සීමානාපයට අනුව කරන්න යෑම නිසා සිදුකරගන්න පාපේ ආදීනව අනන්තයි. විනය කරුණක් පිළිබඳව වැරදි අර්ථ දැක්වීමක් කළොත් විනය විප්‍රතිපන්න වෙලා මෙලොවම දුස්සීල බවට පත් වෙලා මරණින්මතු අපාගාමී වෙනවා. සූත්‍ර පිටකය පිළිබඳ වැරදි අවබෝධයක් ලබා සිටිනවා නම් ඒ පුද්ගලයා මෙලොවදී උමතු භාවයට පත්වන අතර පරලොවදී අපාගාමී වන්නට සිදුවෙනවා. එතරම්ම බරපතලයි ධර්මය වරද්දා ගැනීම. අනික සසර ගමනේදී බුදුවරු දහසක් බුදු වුණත් ආයේ නම් මෙයාට බුද්ධ ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය විකෘති කළ නිසා. ඔය වගේ ආදීනව රැසක් විඳින්නට වෙනවා ධර්මය වරද්දා ගත්තොත්. කාශ්‍යප බුද්ධ ශාසනයේ හිටියා කපිල කියලා භික්ෂුවක්. ඔහුගේ සහෝදරියත් ශාසනයේ පැවිදි වෙලයි හිටියේ. මේ දෙදෙනාම දැන දැන විනය ලිහිල් කරන්න නැති දේවල් පනවන්න පටන් ගත්තා. ධර්මය විකෘති කළා. යමෙක් යමක් විමසුවාම වැරදි ලෙසමයි උත්තර දෙන්නේ. ඒ විදියට විනය අවිනය කරමින් ධර්මය අධර්මය කරමින් දේශනා කළ පාපයෙන් ගංගා නම් ගඟේ මාළුවෙක් වෙලා උපන්නා. අපේ බුදුරජාණන් වහන්සේ දිනක් ගංගාවේ ඔරුවෙන් වඩිද්දී මේ විශාල මාළුවා ඇවිත් ඔරුවේ හැප්පෙන්න පටන් ගත්තා. තමන්ගේ දුක කියාගන්න බැරිව ඒ දවසේ මහත් කම්පාවක් ඇතිවී හොරු කඳේ ඔලුව ගහගෙන මැරි අවීචියේ උපන්නා. ඒ නිසා ධර්මය වරද්දා ගැනීමෙන් අපුර ආදීනවේ තේරුම්ගෙන ධර්ම විනය නිවැරදිව ඉගෙනගෙන අන් අයට කියා දිය යුතුය.
ප්‍රශ්නය අද සමාජයේ වැඩි දෙනෙක් සුළුසුළු ලාභ අපේක්ෂාවෙන් බුදුදහම අතහැර වෙනත් මිත්‍යා ආගම් වැළඳ ගන්නා බව පැහැදිලි කරුණක්. ඒ පිළිබඳවත් දැනුවත් කිරීමක් කළොත් පිළිතුර බුද්ධ දේශනාවේ තියෙනවා හොඳ උපදේශයක්. ජීවිතංච අධම්මේන ධම්මේන මරණංචයං මරණං ධම්මිකං සෙයියා තංචේ ජීවේ අධම්මිකං. අධර්මය ජීවත් වීමක් ඇත. දැහැමෙන් සෙමෙන් මරණයට පත්වීමක් ඇත. පව් නොකොට දැහැමෙන් මිය යාම සැපයි. අධාර්මිකව රජසැප විඳීම දුකයි. අධාර්මිකව රජසැප විඳත් මරණයෙන් මත්තේ යන්නේ දුක් ඇති තැනකට. ධාර්මිකව කෙටි කාලයක් නමුත් දුක් විඳලා යන්නේ සුගතියකට. දුක් විඳ විඳ කුසල් කරන කෙනා අඳුරින් එළියට යනවා. සැප විඳ විඳ අකුසල් කරන කෙනා ආලෝකයෙන් අඳුරට යනවා. අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ නිවන් දකින්න තුරු ආලෝකයෙන් අඳුරට යෑමක් නොවේවා, අඳුරෙන් අඳුරට යෑමක් නොවේවා, අඳුරෙන් ආලෝකයට යෑමක් වේවා, ආලෝකයෙන් ආලෝකයට යෑමක් වේවා කියලා. සැප විඳීම සඳහා අන්නේ ආගමක් වැළඳ ගැනීම නුවණ නැතිකමයි, සම්මා දිට්ඨිය නැතිකමයි, බුදුදහම පිළිබඳ විශ්වාසයක් නැතිකමයි. අපි ඒ ඇත්තන්ට අනුකම්පා කරන්න ඕනේ. මෛත්‍රී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පිහිටුවන්න ඕනේ. අනේ මේ ඇත්තෝ සසර අපේ දෙමව්පියෝ, අපේ ඥාති මේ ඇත්තන්ට නිසි කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබී සම්මා දිට්ඨිය ලැබේවා, සුගති මගට නිවන් මගට යොමු වේවා කියලා මෛත්‍රී මනෝ කර්ම කරන්න ඕනේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේටවත් ඇත්ත වශයෙන් බැහැ සියලු දෙනා සුගතියට නිවනට යවන්න. ඒ ඇත්තන්ටත් තියෙන්න ඕනේ හේතු සම්පත් උපනිශ්‍රය. ඉතින් අපි ඒ ඇත්තන්ට මෛත්‍රිය කරන්න ඕනේ. මෙච්චර නිර්මල බුදුදහමක් තිබියදී ඒ ගැන අවබෝධයක් නැතිව අන්‍යාගමකට යන්නේ ප්‍රඥාව නැති නිසයි. ඒ ඇත්තන්ට ප්‍රඥාව ලැබේවා කියලා මෛත්‍රී කරමු. ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්ස, මීළඟට විමසීමට කැමති යෝනිසෝ මනසිකාරය, ධර්මශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය සහ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය බෞද්ධ ජීවිතයක් සාර්ථක කර ගැනීමට උපකාර වෙන්නේ කෙලෙසද කියා. පිළිතුර. බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා බෞද්ධ ජීවිතයක් සැපවත් කර ගැනීමට අත්‍යවශ්‍ය කරුණු සතරක්. 1. සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය. 2. ධර්මශ්‍රවණය. 3. යෝනිසෝ මනසිකාරය. 4. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. මේ සතර සුගතියට යන්නට, සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට උපකාර වෙන ධර්මතා සතරක්. ඒ නිසා අපි සීලයක පිහිටලා බුද්ධ වන්දනා කරමින් ප්‍රාර්ථනා කරන්නට ඕනේ මේ ජීවිතෙන් නිවන් දකිනා ජාති දක්වාමත් කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා, සද්ධර්මය අසන්න ලැබේවා, නුවණට හුරුව කල්පනා කරන්නට ලැබේවා කියලා. අපි බුදුන් වැඳීමෙන් කරන්නේ සත්පුරුෂ ආශ්‍රය ලබා ගැනීමයි. බුදුන් වැඳීමෙන් කරන්නේ සද්ධර්මය සිතට ගැනීමයි. බුදුන් වැඳීමෙන් කරන්නේ යෝනිසෝ මනසිකාරයට අනුව සිත පුරුදු කිරීමයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අනුව පිළිවෙත් පිරීමත් සම්පූර්ණ වෙනවා. ඒ වගේම අපි තිසරණය සමාදන් වෙනවා. ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙනවා. සමාදන් වී සියවර දහස්වර සිතින් ආවර්ජනා කරමින් දවස ගෙවන්නට අපි පුරුදු වෙන්න ඕනේ. එවිට නිතරම තමා සිත ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදුවා වෙනවා. මක් නිසාද?
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති සත්පුරුෂ ආශ්‍රය අපිට ලැබුණා. ඒ අනුව මේක භාවිතා කිරීම අවශ්‍යයි කියලා යෝනිසෝ මනසිකාරය ඇති වුණා. ඊළඟට තිසරණ පංච සීලය ආජීවාෂ්ටමක සීලය සිතින් කියව කියවා දවස ගෙවෙන විට සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති වැඩෙනවා. ඒ වගේම අපි ජනතාවක් අතර ජීවත් වන බැවින් හැකිතාක් මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව ප්‍රායෝගිකව ඒ අවස්ථාවල පුරුදු පුහුණු කරන්නට උත්සාහවත් වෙන්න ඕනේ. ඒ වගේම අපි ශ්‍රද්ධාවන්තේක් ශීලවන්තේක් ත්‍යාගවන්තේක් ශ්‍රුතවන්තේක් ප්‍රඥාවන්තේක් ඇසුරු කිරීම සත්පුරුෂ ආශ්‍රය ලෙස කියවෙනවා. සද්ධර්මය ශ්‍රවණය වශයෙන් අපිට බුදුබණ අහන්නට ලැබෙනවා. බුදුබණ පොත් කියවන්නට ලැබෙනවා. ඒවාගෙන් හැකිතාක් සිතේ ධාරණය කරගන්නවා. යෝනිසෝ මනසිකාර වශයෙන් දොරවල් සයේදී ලැබෙන අරමුණු සියල්ලම ඇහැට යමක් දැක්කත් කුසල පැත්තට හරවා ගන්නවා. නින්දට යනතුරු දවසේ සෑම කටයුත්තක්ම අදිෂ්ඨාන කරගන්න ඕනේ, මම අද බුදු ගුණයෙන් දවස ගෙවන්නෙමි. මම අද කරණීය මෙත්ත සූත්‍රය අනුව දවස ගෙවන්නෙමි. මම අද ත්‍රිලක්ෂණ විපස්සනාවට අනුව දවස ගෙවන්නෙමි. මේ ආදී තමා කැමති භාවනා අරමුණක් ප්‍රගුණ කරමින් දවසේ මොන රාජකාරියක් කරතත් කුඹුරේ වැඩට ගියත් ව්‍යාපාර වැඩට ගියත් යාන වාහන පැදවීමකට ගියත් අධ්‍යාපන වැඩවලට ගියත් හැම තැනකදී කරන ක්‍රියාවක් පාසා තමා අදිෂ්ඨාන කරගත් භාවනාවට අනුව මානසිකාරය පුරුදු කරන්නට ඕනේ. එවිට බෞද්ධයෝ නිතරම සිහියෙන් ඉන්නවා. අප්පමාදේන භික්කවේ සම්පාදේත කියා දේශනා කළේ එයයි. කුසල් සිත් පහළ වීම නිසා සිත පිරිසිදු වෙනවා. අකුසල් සිදු නොවී යනවා. කුසල් සිත්ම පහළ වෙනවා. තදංග වශයෙන් සිතේ කෙලෙස් යටපත් වෙනවා. විෂ්කම්බන වශයෙන් කෙලෙස් නසන්නට හේතු වෙනවා. මෙන්න මේ නිසා සියල්ල දත් අපේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපදේශයේ පරිද්දෙන් අපි සත්පුරුෂ ආශ්‍රයම ප්‍රාර්ථනා කරමු. සද්ධර්ම ශ්‍රවණයම ප්‍රාර්ථනා කරමු. යෝනිසෝ මනසිකාරය අදිෂ්ඨාන කරමු. ධර්මානුධර්ම ප්‍රතිපත්තියේම යෙදෙන්නට අදිෂ්ඨාන කරමු. මේ සතරාකාර ධර්ම කාරණාවට අනුව අපි මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කළ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන සදාකාලික සැප ඇති ලෝකෝත්තර අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ප්‍රශ්නය. අවසරයි ගරු ස්වාමීන් වහන්ස, ධම්ම කියන වචනය අප නිතර භාවිතා කරන වචනයක්. එහෙත් ධම්ම යන්නේ වචනාර්ථය පිළිබඳ බොහෝ දෙනෙකුට වැටහීමක් නැහැ. ඒ නිසා ධම්ම යන්නේ තේරුම පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පිළිතුර. සබහානං ධාරතේති ධම්මා යන්නෙන්ද අත්තානං ධාරේතං චතුසු අපායේසු වට්ට දුක්ඛේච පතමානේ අපතමානේ ඤත්වා ධාරේතීති ධම්මා ලෙස දෙයාකාරයකින් අට කතාවල දහම් පදයේ විවරණය කරනවා. සබහානං ධාරේතීති කියන්නේ හිත ඇති හිත නැති සෑම ස්වභාව ධර්මයකම තියෙනවා ස්වකීය අර්ථ විශේෂයක්. ස්වකීය ස්වභාව ලක්ෂණය දරනවා. පඨවි කියන මේ ලක්ෂණය කර්කශ ලක්ෂණය දරනවා. ඒ නිසා ඒකට කියනවා පඨවි ධාතු ධර්මය කියලා. සිත කියන මේ අරූපී ධර්මය චිත්ත චෛතසික ධර්මයක් නිසා පරමාර්ථ ධර්මයක් හැටියට හඳුන්වනවා.
මේ වගේ සෑම චිත්ත චෛතසික ධර්මයක් පිළිබඳ රූප ධර්මයක් පිළිබඳ තම තමාගේ ස්වභාවය දරා සිටින අර්ථයෙන් ධර්ම කියා හඳුන්වනවා. අත්තානං ධාරේතං චතුසු අපායේසු වට්ඨ දුක්ඛේකච්ච පතමානේ අපතමානේ ඤත්වා සත්තේත ධාරේති ති ධම්මේ මා කින විග්‍රහය කුසල ධර්මයන් සම්බන්ධවයි යෙදෙන්නේ. යම් කිසි කෙනෙකුගේ සිතේ කාමාවචර කුසල් දරාගෙන සිටිනවා නම් ඒ පුද්ගලයා සතර අපායෙන් අත් මිදිලා ස්වර්ග සම්පත්තියට පමුණුවමින් දරා ගන්නවා. යම් කෙනෙක් රූපාවචර කුසල ධර්ම දරා සිටිනවා නම් ඒ තැනැත්තා එකොළොස් කාම භූමියෙන් අත මුදවලා බ්‍රහ්ම ලෝකයේ පිහිටුවනවා. යම් කෙනෙක් ලෝකෝත්තර කුසල් පහළ කළ ගත්තා නම් දරාගෙන සිටිනවා නම් ඒ ආර්යයන් වහන්සේ සතර අපායෙන්ද සංසාර වට්ට දුක්ඛයෙන්ද සම්පූර්ණයෙන් අත මුදලා දරා ගන්නවා. මෙන්න මේ විදියට කුසල ධර්ම වර්ග තියෙනවා මෙතන සතරක්. කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල්, ලෝකෝත්තර කුසල් කියලා. ඒ කුසල ධර්මයන්ගෙන් යම් කෙනෙකුගේ සිතේ පවතිනවා නම් ඒ තැනැත්තා ඊට ප්‍රතිවිරුද්ධ වූ බාධකයන් වළක්වාගෙන සැපයට පමුණුවන කියන අර්ථයෙන් මෙතන ධර්මය කියලා කියනවා. ඒ හැඳින්වීම විශේෂයෙන් කුසල ධර්ම පිළිබඳවයි. එසේ නමුත් ධර්මය පිළිබඳ තව බොහෝ විග්‍රහ තියෙනවා. අභිධර්ම පිටකයේ කුසලා ධම්මා, අකුසලා ධම්මා, අව්‍යාකතා ධම්මා ආදී වශයෙන් තිකමාතිකා 22ක් ධර්මය හැටියට බෙදෙනවා. දුක මාතිකා සියයක් ධර්මය හැටියට බෙදෙනවා. සියල්ලම එක්කලාම ධර්මපද 266ක් බෙදෙනවා. සූත්‍රාන්ත මාතෘකා ධර්ම 42ක් බෙදෙනවා. විස්තර වශයෙන් 84ක් බෙදෙනවා. ඒ සියල්ලේම පරමාර්ථය හැටියට හඳුන්වන්නේ තම තමාගේ ස්වභාවය දරා සිටින බැවින් ධර්මයයි. කුසල ධර්ම කොට්ටාශය ගැන සිතන විට අකුසල විපාකයන්ගෙන් වළක්වාගෙන සුගති සැපයට, නිවන් සැපයට පමුණුවමින් දරා ගන්නා බැවින් ධර්මය කියලා මේ අර්ථය විග්‍රහ වෙනවා. මෙන්න මේ නිසා දැන් අප සූදානම්ම සිටින්නේ ඔය අර්ථ දෙකටම එක්කාසු වෙන්නටයි. එනම් අපේ సంతානේ කුසල් දහම් දරාගෙන සිටීම වශයෙන් සතර අපායෙන් මිදීමටයි. ඒ වාගේම 11 කාම භවයෙන් අත් මිදීමටයි. සතර අරූප භවයෙන් අත් මිදීමටත්, තුන් ලෝකයෙන් අත් මිදීමටත්, ලොවෙහි දුක් වශයෙන් පවත්නා ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්යන්ගෙන් අත මිදීමටත්, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පැමිණවදාළ සදාකාලික ශාන්ත ස්වරූප ඇති අග්‍ර අමා මහ නිවනට පැමිණීමටත් සුදුසු ධර්ම සම්භාරයකටයි, ධර්ම සම්පත්තියකටයි, දම් සභා මණ්ඩපයකටයි දැන් අපි පැමිණියේ කියන සතුටින් යුතුව ධර්ම සාකච්ඡාවේ යෙදෙමු. ප්‍රශ්නය: මහරහත් පදවිය ලබා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ආර්යයන් වහන්සේලා ලබන ඥාන විශේෂයක් වශයෙන් සිව්පිලිසිඹියා ඥාන දැක්වෙනවා. මේ විශේෂිත ඥාන පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පිළිතුර: බුද්ධ ශාසනයේ අධිගම ලබන උතුමන් වහන්සේලා අතරත් පටිභාන පටිසම්භිදාලාභී කියන වචනයක් තියෙනවා. ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සඳහා තම හිතේ ප්‍රාර්ථනාවක් ඇතිව පෙරුම් පුරාගෙන එන්නට ඕනේ. කරුණු 8ක් ඒ සඳහා පුරුදු කරගත යුතුයි. පෙර බුද්ධ ශාසනවලදී මහනදම් පුරමින් ගතපච්චාගත වත පුරලා තියෙන්න ඕනේ.
අටකතා ඉගෙනගෙන තියෙන්න ඕනේ. ජීවිතයේදී සෝවාන් ආර්දී මාර්ගඵල ලබා තියෙන්න ඕනේ. ගරු කටයුතු කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා තියෙන්න ඕනේ. මෙන්න මේ කාරණා අටක් සම්පූර්ණ වීමෙන් තමයි පටිසම්භිදා ඥාන ලැබෙන්නේ. පටිසම්භිදා කියන්නේ ඥාන හතරක්. අර්ථ පටිසම්භිදා, ධර්ම පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා, ප්‍රතිබාන පටිසම්භිදා කියලා ඒ ඥාන හඳුන්වනවා. අර්ථ පටිසම්භිදා කියන්නේ යම්කිසි කර්මයක ඵලය පිළිගන්නා නුවණ. ධර්ම පටිසම්භිදා කියන්නේ කර්මය පිළිගන්නා නුවණ. ඒ වාගේම බුද්ධ ධර්මයේ අර්ථය තේරුම් ගැනීමේ අර්ථ පටිසම්භිදාවයි. බුද්ධ ධර්මය අවබෝධ කර ගැනීම ධර්ම පටිසම්භිදාවයි. ඔය වගේ නිර්වාණය අවබෝධ කර ගැනීම අර්ථ පටිසම්භිදා මාර්ගය අවබෝධ කර ගැනීම ධර්ම පටිසම්භිදාවයි. හේතුව ඵලය පිළිබඳ ව්‍යාකරණ අවබෝධ කර ගැනීම නිරුත්ති පටිසම්භිදාවයි. ඒ අර්ථයයි ධර්මයයි නිරුත්තියයි තුනම තේරුම් කර ගැනීම ප්‍රතිභාන පටිසම්භිදාවයි. මෙන්න මේ විදිහට අර්ථ ඥානය, ධර්ම ඥානය, නිරුත්ති ඥානය, ප්‍රතිභාන ඥානය කියන සතරයි සිව්පිලිසිඹියා ඥාන කියලා හඳුන්වන්නේ. එය සෝවාන් වෙන විට ඇතැම් කෙනෙකුට ලැබෙනවා. අනිත් අයට ලැබෙන්නේ රහත් වෙන විටයි. සෝවාන් වීමේදී සිව්පිලිසිඹියා ඥාන ලැබූ පස් දෙනෙක් ගැන අටකතාවල සඳහන් වෙනවා. අනද මාහිමියන් වහන්සේ, සැවැත් නුවර ධම්මික උපාසකතුමා, උපාලි ගෘහපතිතුමා, චිත්ත ගෘහපතිතුමා සහ කුජුත්තරා උපාසිකාව. ඔය පස් දෙනා සෝවාන් වෙන විටම සිව්පිලිසිඹියා ඥාන ලැබුවා. සිව්පිලිසිඹියා ඥාන ලැබූ අය විශිෂ්ට ධර්ම කථික වෙනවා. ඔය පස් දෙනාම විශිෂ්ට ධර්ම කථිකයන් වුණා. වෙනත් සිව්පිලිසිඹියා ඥාන ලැබූ අය අප්‍රමාණ සිටියා. ලංකාවේත් වැඩ සිටියා. ලංකාවේ ධම්මදින්න මහරහතන් වහන්සේ, මලියදේව මහරහතන් වහන්සේ සිව්පිලිසිඹියා ඥාන ලැබූ අයයි. බුද්ධ වර්ෂ දහසක් යනතුරුම සිව්පිලිසිඹියා ඥානලාභී අය පහළ වීමේ කාලය පැවතුණා. තමා අවබෝධ කරගන්නා ධර්මය නිවැරදිව, පැහැදිලිව, සවිස්තරව, निराකූලව අනුන්ට අවබෝධ කරවීමේ ශක්තිය සිව්පිලිසිඹියා ඥානලාභී උතුමන්ට පහළ වෙනවා. ඒ නිසා රහත් බව ප්‍රාර්ථනා කරනවා නම් යම් කෙනෙක් ත්‍රිවිද්‍යා ඥාන, අභිඥා ඥාන සහිත සිව්පිලිසිඹියා ඥානලාභීව අරහත් බෝධිය ප්‍රාර්ථනා කිරීම වටිනවා.